මඟ සරු කරලා දැනගත යුතු තේබූමා නැන පහන් පුබුදුවනා සාර ප්‍රභාගිර සාර ප්‍රභාගිර සාර ප්‍රභාගිර උදැසන 8:00 විනාඩි 5යි දැන් වෙලාව. සුබෝදැසනක් ප්‍රාර්ථනා කරන ඔබ හැම දිනටම අදත් සාරවත් තුණු කතා බහක අපි ඔබත් එක්ක එකතු වෙලා ඔබවත් සම්බන්ධ කරගෙන ඉස්සරහට ගෙන යන්නට සූදානම්. අද අපි කතා කරන්නේ මේ මිදෙන්නටම බැරි කාරණාවක් ගැන. ඔබ ජීවිතේ මුහුණ දෙන අත්දැකීමක තවත් අවස්ථාවක් තමයි මේ කතා කරන දේවල් තුළ හුඟක් තියෙන්නේ. අපි ඒ වෙනුවෙන් ආරාධනා කරනවා අපේ මාධ්‍යවේදී අජිත් පෙරකුම් ජයසිංහට සුබෝදැසනක්. ඔව් සුබෝදැසනක් ඉනුෂා. ඉනුෂා කොහොමද අද ආවේ වැඩට ආවේ? මම මේ පටන් ගන්න හැදුවෙත් ඒකම තමයි. කාලේ පිළිබඳ ප්‍රශ්නයක් තිබුණ නිසා ඉක්මනින්ම ත්‍රිවිධ රථයක නැග්ගා. හොඳයි. මේ ත්‍රිරෝධ රථ කියන්නේ අපිට ඇත්තටම මේ කිසිසේත්ම මග හරින්න බැරි ප්‍රවාහණයට අත්‍යවශ්‍ය දෙයක් බවට පත් වෙලා තියෙනවා. හැබැයි ත්‍රිරෝධ සම්බන්ධයෙන් ගොඩක් ගැටලුත් සමාජයේ තියෙනවා. පහුගිය දවසක මම කියෙව්වා සමාජ මාධ්‍යයක අපූරු අදහසක් කියලා තිබුණ කෙනෙක්. ඔහු කියනවා ප්‍රවාහනය කියන්නේ වාහන එහා මෙහා යවීම නෙමෙයි මිනිසුන් එහා මෙහා යවීමේ කියලා තේරුම් ගන්නකම්. ප්‍රවාහනය කියන්නේ වාහන එහා මෙහා යවීම නෙවෙයි මිනිසුන් එහා මෙහා යවීමේ කියන එක තේරුම් ගන්නකම් අපිට ප්‍රවාහනය දියුණු කරන්න බෑ කියලා. ත්‍රිරෝධ රථ සම්බන්ධෙනුත් මෙයා අදාළයි. ඉතින් ගොඩක් දේවල් තියෙනවා අපිට කතා කරන්න. අපි අසන්නන්ටත් බොහෝ දේවල් ඇති මේ පිළිබඳව කතා කරන්න. කතා කරන්න පුළුවන් හොඳම කෙනා අපි මේ සම්බන්ධයෙන් ගෙන්නවා. ඔහු තමයි සමස්ත ලංකා ත්‍රිරෝධ රථ රියදුරන්ගේ වෘත්තීය සමිතියේ ආරම්භක සහ වර්තමාන සභාපති ලලිත් ධර්මසේකර විතානගේ මහතා. ලලිත් සුබෝදැසනක් ඔබට. සුබෝදැසනක් මහත්තයෝ. දැන් අද උදේ කොහොමද මෙතනට ආවේ? මම ඉතින් සුබෝද ත්‍රිරෝධ රථේ ඉන්නේ. ත්‍රිරෝධ රථෙන් ඇවිල්ලා නතර කරලා හිටන් ඒතර ටික පයින් ආවා. එතකොට දැන් කොච්චර කාලයක් විතර ත්‍රිරෝධ රථේ ඉන්නවද? මම 1992 93 වසර තමයි ත්‍රිරෝධ රස්සාවට මෙදිහත් උනේ. වෘත්තීය මාසයෙන් පාරේ හයර් දුවන එක මේ දවස්වල දෙක තුනක් තිස්සේ අඩුලා තින මේ වැඩ කටයුතු හින්දම. හැබැයි මගේ සිහිනහ වාහනෙත් වර්තමාන වාහනෙත් ත්‍රිරෝධ රථේම තමයි. මේකෙම තමයි ගමන් හෙට දවසෙත් කරන්නේ. නැත්නම් ප්ලේන් එකක ගුවන් මේ නැවක ගියොත් ඇරින්න මහ පාර නම් ත්‍රිරෝදරේ තමයි යන්නේ කොහෙ ගියත්. දැන් මීට කලින් තිබුණනේ ටැක්සි යුගයක්. ඔව් ටැක්සි කාලේ ලගේ යුගය ගැන අපිට හොඳට අත්දැකීම් දෙනකොට අපේ මගේ තාත්තා වලු බාස් කෙනෙක් වුණා. මම හිටපු තැන්වල අහල පහල ගෙවල් ඉස්සරහා ටැක්සි වලින් සුප්‍රසිද්ධම බෙල්ලන් ඉල ජීවත් උනේ. හොඳ ටැක්සි MS ප්‍රනාන්දුගේ ඥාතිය මගේ අල්ලපු ගෙදර හිටියේ. ඉතින් ටැක්සි පිළිබඳව හොඳ අත්දැකීම් තියෙනවා. මෝසල් මොරිස් මයිනරක වේවා, වොක්ස්වගන් වේවා, හිල්මන්, රුස්ටින් කේම්බ්‍රිජ් මේ හැම එකෙම ටැක්සි පිළිබඳව ඒකේ තියෙන හොඳ නරක, ඒකේ ප්‍රජාව සම්බන්ධව මනා ජීවිතය තුළම අවබෝධය තියෙනවා. අපි ඒකට සම්බන්ධය දායිදම්. හොඳයි. මේ ත්‍රියෝධ රථ රියදුරන්ගේ සංගමය, වෘත්තීය සංගමය ආරම්භ කළෙත් මං හිතන්නේ බොහොම කාලෙකට ඉස්සෙල්ලා. කොයි කාලේ වගේද පටන් ගත්තේ? මේකේ ඉතිහාසය ගත්තොත් කාර්ය 1980 විතර ත්‍රිරෝධ රථ ආරම්භ කරපු කාලේ හෙප්තුලා බොයි සමාගමෙන් ත්‍රිරෝධ රථ ගෙනහල්ලා ඒකේ ගාස්තු වැඩි වීම සම්බන්ධව කියන එක ත්‍රිරෝධ සංගමයක් හැදෙනවා. එවකට සිරිල් මැතිතුමා ඉන්න කාලේ උදාසි සංගමය. ඊට පස්සේ MH මොහොමඩ් මහත්තයා ප්‍රවාහන ඇමති කාලේ අපේ තව සහෝදර වගේ ත්‍රිරෝධ සංගමයක් පටන් ගන්නවා. ඒ දෙකේ හැමම ඇවිල්ලා යනවා. පසුව වර්තමාන අපි හැමෝම දන්න මේ රේණුක පෙරේරා හිටපු පළාත් මන්ත්‍රී බස්නායක පළාතේ එතුමා මේ ওই භාරත ලක්ෂ්මන් මෙන්තුමාගේ දායකත්වයෙන් හදනවා ත්‍රිරෝධ රථතුන්ගේ ජාතික සංගමය කියලා 1998 වගේ. ඊට පස්සේ ඒවා එහෙම නවතිනවා. ඒ ජාතික සංගමය සංවිධායකවරය හැටියට මම ඉඳලා මේක කෙරෙන්නේ නැතිකොට අපි ආරම්භ කරනවා මගේ නායකත්වයෙන් 2002 ත්‍රිරෝධ සංගමය සමස්ත ලංකා ත්‍රිරෝධ රථයන්ගේ සුබරහස් සංගමය කියලා. ඒකට දායක වුණේ ඉතාමත් ගෞරවයෙන් අනුමත කරන්න මේ මතක් කරන්න ඕනේ පෞගිය දවස්වල අපවත් අපේ අතින් ඉවත් වෙච්ච ජීවිතේ සමුගත්ත ජේසන් යෝජි ප්‍රතිපත්තිට විශ්‍රාම ගිය බෝධි ලිනගේ මෙත්තුමා ඉතාම ගෞරවයෙන් මැතික මේ අමයාරය මතක් කරන්න ඕනේ. ඒ අනුව තමයි විනයගරුක රියදුරම් පියසා බිහි කරමු කියන තේමාව යටතේ කැස්සට් හෙම්බිරිස්සාවට වර්ජනය කරන්න නොවේ කියන පදනම යටතේ වඩා ඵලදායි මගේ ත්‍රිරෝධ ප්‍රවාහන සේවයක් කියන අර්ථේ ත්‍රිරෝධ රථයේ වෘත්තීය ගරුත්වය වෙනුවෙන් පිරිසිදු සංගමයක් හැදුවා. ඒක තමයි මේ අද්ද ගලා යන්නේ.
ලලිත් ඔබේ සංගමේ සමාජිකෝ කී දෙනෙක් විතර ඉන්නවද? සමාජිකයෝ අංක හැටර ගත්තොත් කාරී මම බොහෝම 1000ක් විතර කියලා ගමයි කියන්නේ. ඒ හේතු මුසා නෙමෙයි මම සූදානම් නැහැ. අර නමට බෞද්ධ වගේ ඉන්න තරම් අර සංඛ්‍යාලයේ ගලන් දෙමව්පියන්ගේ බෞද්ධච්ච අය බෞද්ධයෝ කියන තැනට නැහැ වගේ විරුද්ධය වගේම සංගමයක සීරෝසන් මගේ සංගමයේ සමාජිකයන් යම් සංගමයක් තියෙනවා මට කැතනතු සමාජිකයෙක් කියන්නේ. සිවුරු දාගත්ත පළියට හාමුදුරුවෝ කියන්නේ නැහැ වගේ අපි ඉන්න ත්‍රිවිරුද්ධ ඔක්කොම සමාජිකයෝ කියන්නේ මගේ බොහොම අඩුවට මට ලොකු වෙනක් කියන්න පුළුවන් 1000ක් විතර කිව්වා. ඒ කියන්නේ ඒ අය ඉන්නවා තිරෝදරත රියදුරා කියන එකට අර මාතලීගෙන් පැවතෙන රියදුරාගේ ගරුත්වය තියාගන්න පුළුවන් හොඳ මිනිස්සු ඉන්නවා. ඒ අරුණාම ගාස්තු මීරයක් දාගෙන තිරෝදරතයක් දුවන කෙනෙකුට මට කියන්න බං කැත නැතුව මට එකඟ වුණත් නොවුණත් ඒ ලලිත් ධර්මසේක 2005 ජනවාරි 5 මේ රට දාපු මීටරේ මගේ සමාජයේ කියන සුරුසුකමක් තියෙන එක පුද්ගලෙක්. එතන සමාජික සංඛ්‍යා ඉතාම අඩුයි. හැබැයි මම කියන සුදන්න වෙනත් එකගෙන වගේ අර ලක්ෂ ගණන් වලින් මොකද ඉස්සර කතා කරන තොණ්ඩන් මහත්තයා සමාජික කියන්නේ මේ ලංකාවේ දෙමළ ජනතාවත් එච්චර නැහැ කියලා. ඒ වගේ කියන මම සුදානම් නැහැ. බොහොම අඩු සංඛ්‍යාවක්. ඔව්. ඒ වුණාට මම හිතන්නේ මේ ත්‍රිරෝද රත රියදුරු වෘතියේදී සිටින විශාල පිරිසක් ඉන්නවා අපේ රටේ. මේ රැකියාව විදිහට මේ ත්‍රිරෝද රත පැදවීම කරන කී දෙනෙක් විතර අපේ රටේ ඉන්නවද? මේ ප්‍රශ්නය කිසිම කෙනෙකුට නිශ්චිත උත්තරයක් දෙන්න බෑ මේ මොහොතේ. ඒත් ලංකාවේ ත්‍රිරෝද රත සංඛ්‍යාව ලක්ෂ 11ක් විතර තියෙනවා කියලා සාමාන්‍ය සංඛ්‍යාලයක් නැත්නම් එක සංඛ්‍යාලයක නවල RME එකේ ලක්ෂ 11ක් විතර තියෙනවා කියන එක. හරි? මේකෙන් ලක්ෂ 7කට ආසන් සංඛ්‍යාවක් වෘත්තීමේ ත්‍රිවිධ රුධිරන් කියන එක අපි සාකච්ඡා වලදී කියන එක නේද අඩකට වඩා අතිශෝක්තියෙන් කතා නොකර මේකෙන් ලක්ෂ 7ක් විතර වෘත්තීමේ ත්‍රිවිධ රුධිරන්. මේකෙන් බස්නායර පළාතේ සාන වාහන ජනගහණයෙන් භාගයක් බස්නායර පළාතේ. ඒකෙන් භාගයක් වෙන්නේ කොළඹ. එතකොට නිශ්චිතවමයන් යවුවොත් ලක්ෂ 7ක් විතර දුවනවා ඇති. බස්නායර පළාතේ ලක්ෂ 3000ක් විතර දුවනවා ඇති. කොළඹ නගරයේ කොළඹ දිස්ත්‍රික්කයේ ලක්ෂ 2ක් විතර දුවන ඇති. හේතුව මේක තමයි ත්‍රිවිධ කර්මාන්තයේ අවිධිමත් භාවය ගැන සංකේතයක් හැට කියන්න පුළුවන්. කියන්න කෙනෙක් නැහැ. ඕකට උත්තරයක් හරියට. අපි ත්‍රිරෝද රථයේ ඉතිහාසය ගැන පොඩ්ඩක් කල්පනා කරලා බලුවොත් ලංකාවට ත්‍රිරෝද රථ පැමිණි කොයි වගේ කාලයකද? විවෘත ආර්ථිකයේ අදටත් පළදෙන හොඳ නරක ගැන කතා කරද්දී එක මම ගන්න යහපත්ම දෙයක් තමයි ත්‍රිරෝද රථයේ 1978 79 අගභාගයේදී ඩේවිඩ් පීරිස් මෝඩ් සමාගම තමයි ආයනනය කරන්නේ. හෙප්තුලා බෝයි සමාගම අද එළියේ කතා කරන කරන්නේ. ඒගොල්ලෝ තමයි කාලේ විවිධ ඉදිරියෙන් හිටපු ව්‍යාපාරිකයෝ. ඒගොල්ලෝ ටැක්සි කම්පැනියක් හැටියට වාහන 50කින් ආරම්භ කරනවා. ඊට පස්සේ ඇති වෙන දෛනික ගාස්තු වැඩි කිරීම සම්බන්ධ ප්‍රශ්නේදී දුම්කොළ සමාගම එතකොට ලංකොළඹ නගරාධිපති ගණේශලිංගම් මහත්තයා සභාපති ඒ කාලේ. එතකොට රජයේ මැදිහත් වෙලා තනි අයිතිකරුවා අතට රුපියල් 50ක් ගෙවුවාම දෛනිකව ඒ ලීසින් එක ගෙවිලි වරණයන් පස්සේ ඒ රුපියල් 50 ඇතුලේ රුපියල් 10ක් සුභසාධනයේ කියලා එකක් තිබුණා. ඒ විදිහට තමයි ත්‍රිරෝද රථ බෙදා හැරෙන්නේ පෞද්ගලික අංශයට යන්නේ. පස්සේ පෞද්ගල හිමිකාරිය බවට එනවා. පස්සේ 1980 වර්ජනය එනවා. මහජන බැංකුව ණය දෙනවා. පෞද්ගලික අංශයට ත්‍රිරෝද රථ එනවා. කම්පනිය වැහෙනවා. දෙප්තරබෝයි සමාගමෙන් පටන් ගත්ත එක වැහෙනවා. ත්‍රිරෝද රථ රස්සාව මේ රටේ ස්ථාපිත වෙනවා. ක්‍රමවත් විධිමත් බවක් නැතුව දිනෙන් දින වැඩි වෙමින් මේ අද දවසෙත් මහ පොළවේ ක්‍රියාත්මක නියාමනයක් එහෙම නැත්නම් මේකට මේ මග පෙන්වීමක් වර්ගියුත්ෙක් නැතුව ක්‍රියාත්මක වෙනවා. ඒක තමයි ත්‍රිරෝද රථ කර්මාන්තයේ සරල ඉතිහාසය. 11 ශ්‍රී වගේ නේද මුලින්ම ආවේ? නෑ 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 9 ශ්‍රී 8 සිත්තාව. ඔව්. සාමාන්‍යයෙන් ත්‍රිරෝද රථයක් කොච්චර විතර කාලයක් පාවිච්චි කරන්න පුළුවන්ද? ඒක නම් 9 ශ්‍රී ත්‍රිරෝද රථයක් ඔබතුමාට දැන් බලන්න පුළුවන් මේ ඩික්මන් රෝඩ් එකේ තවමත් දුවන. ඒතර කාලේ හිතාගත හැකි. ත්‍රිරෝද රථයක් භාවිතා කරන විදිහ ඇටියට අවුරුදු 20ක් වුණත් පාවිච්චි කරන්න පුළුවන්. හැබැයි අරගෙන ගෙදර යන ගමන් කණ්ඩම් වෙන්න හප්පගත්ත ඒවත් තියෙනවා. ඒ ආයු කාලය සමානයි විශේෂයෙන් ලංකාවේ VOC බඩු තිච්ච රට මේක බොහොම පරිසරයෙන් මිනිස්සු පාවිච්චි කරනවා අනිෂ්පාදකයක් විශ්මයටපත් වෙන විදිහට. මේ මම හිතන්නේ ත්‍රිරෝද රථ එන්න කලින් අපේ රටේ මේ සේවය සැපයුවේ ටැක්සි රියදුරු. ඉතින් මේක හඳුන්වා දුන්න හැටි ටැක්සි රියදුරංගෙන් කොහොමද ආවේ ප්‍රතිචාරය? දේවල හන්දියේ පොල්කොඹ ගහපු මිනිස්සු ඉන්නවා මම දන්න. ත්‍රිරෝද රථය. කෙලිම පොල්කොඹ ගහපු ඒ අය අපිට කියනවා තැඹිලි කොඹ වලින් ගහලා එළෙව්වේ කියලා. ඒ ගහපු අය ඇත්ත ඉන්නවා. ඒ තැඹිලි කොඹ වලින් ගහපු අයගෙන් ඉතුරු වෙච්ච අය ත්‍රිරෝද රථයක් කරන් ඒ ස්ටෑන්ඩ් එකේම හයර් දූපු වකවානුවක් තියෙනවා. තත්ත්වයක් තියෙනවා. අරක විනාශ කරගෙන තමයි මේ කාවේ අඩු මුදලකට ටැක්සියේ ත්‍රිරෝද දා මයින ටැක්සිය කියන එක මේක නැති කරගෙන ත්‍රිරෝද රථයව පොඩි මෙතන ව්‍යාජනිකයක් දානවා. ත්‍රිරෝද රථ ටැක්සිය කරපු සේවාවට
බොහොම වෙනස් සේවාවක් තමයි ත්‍රිරෝධ රථය. අර ආවේ ටැක්සියේ තත්ත්වය තමයි පෙරෙව්වේ. හැබැයි අද වෙනකොට ත්‍රිරෝධ රථය එදා ටැක්සියේ තත්ත්වයට එහා ගිය පොදුමගී ප්‍රවාහනයේ දෙන වාහනයක් බවට පත් වෙලා, එදා ටැක්සිය පොදුමගී ප්‍රවාහන සේවයට අදාළ නැහැ. අද ත්‍රිරෝධ රථය පොදුමගී ප්‍රවාහනයේ නැතුවම් බැරි වාහනයක් බවට පත් වෙලා. ඒ කියන්නේ ටැක්සිය එදා පොදුමගීන්ට මේ පහසුවෙන් ලබා ගත හැකි ප්‍රවාහන සේවයක් කියලා තිබුණේ නැහැ කියන එකද ඔබ? නැහැ, ඒක මෙහෙම නැහැ. හන්දිවල තිබුණා. ඒවා පාවිච්චි කළේ එක්තරා සීමිත පිරිසක් සහ සමාජ ගණනාවක් වෙනස්. අද මේ මෙමෙතිනිය පවාද රස්සාවට ආවේ ටැක්සිය ත්‍රිරෝධ රථේ. ඒ විදිහටම එදා ටැක්සිය තිබුණේ. ලෙඩෙක් ගෙනියන්න මවුල් ගේකදී ඒ වගේ දේවල් ඇරෙන්න තිබුණා. අද එහෙම නෙමෙයි. ත්‍රිරෝධ රථය කියන්නේ මේ පොදුමගී ප්‍රවාහනය නැති තැන. විශ්වාසවන්ත, විශේෂයෙන් කොළඹ ප්‍රදේශයේ වැඩිම මේ මගී ප්‍රවාහන සේවයක් කරන්නේ ත්‍රිරෝධ රථය. කෝච්චියේ සීමා සහිතයි, බස් එක සීමා සහිතයි. ඇවිදින තියෙනවා. ඒ තනිකර ත්‍රිරෝධ රථය. ඒ කියන්නේ පොදුමගී ප්‍රවාහනය. යෙදෙන වාහනයක් බවට අදපත් වෙලා. එදා ටැක්සිය තිබුණේ ඒ තත්ත්වයෙන් නෙමෙයි. ටැක්සිය හැබැයි ගීත සාහිත්‍යයට එකතු වුණා. අපි පස්සේ විමසලා බලමු ත්‍රිරෝධ රථය හැම ගීත සාහිත්‍යයට එකතු වෙලා තියෙනවද නැත්නම් වෙනත් සංස්කෘතීන් එකතු වෙලා තියෙනවද කියන එක පස්සේ විමසලා බලමු. ගීතයක් අහලා අපි අසන්නන්ටත් දුරකථන අංකය විවෘත කරලා අපි ආපහු වෙමු. හොඳයි, අපි දුරකථන අංකය මතක් කරනම් 0112695601 0112697500 දුරකථන මාර්ග දෙකම විවෘතයි. ඔබට ඔබේ අදහස් යෝජනා මෙසේ යාලට මිඩ කර තියෙනවා වෙන් කරලා. මේ කතා බහ කරපු කාරණාවත් එක්ක ගැලපෙනම ගීතේ අපි දැන් අහන්න හදන්නේ MS ප්‍රනන්දු මහත්තයාගේ නමත් කියුණා. අනිවාර්යයෙන්ම එතුමාගේ නම කියවෙන්න ඕනේ. මොකද ටැක්සිකාරයාට පළවෙනිම තැන දුන්නේ එතුමානේ. මම ටැක්සිකාරයා කියලා ඒ සින්දුව ඇතුලේ ඔක්කොම ටික තියෙනවා. එහෙනම් ඉතින් ඒ ගීතේම අපි දැන් අහමු. මම ටැක්සිකාරයා, මම කොළඹ හාදයා, මේ මම නොදන්නේ කවුද මිත්‍රයා. මම දාන්නේ නෑ කෙනෙකුව මුලාවේ, කොයි කවුරුත් මා සමගින් හිනාවේ. දහයෙන් පසු ඩබල් එකට කඩන්නේ, හැබැයි දන්න අයට එහෙම නෑනේ කරන්නේ. මගේ මීටර් එක ගිඩි ගිඩි ගා වැටෙන්නේ, සමහරු මට බැනලා තමයි බහින්නේ. මම ටැක්සිකාරයා, මම ඇරලා යන්න හරිම සූරයා. කවුද මිත්‍රයා, මේ මම නොදන්න කොළඹ හාදයා. මම කොළඹ හාදයා, මම ටැක්සිකාරයා, මම ඇරලා යන්න හරිම සූරයා. මම ටැක්සිකාරයා, මම කොළඹ හාදයා, මේ මම නොදන්නේ කවුද මිත්‍රයා. මහතව කැඳවන් එන්නට, මෙන්න මේ වැනි වැඩක් කරව ගන්නට, බාර දෙන්න උවමනාය
සත්කාටත් එක වගේ සේවය සිටුවෙයි හරියට මිය මගේ හැබැයි වෙරිකාරෝ දැක්තම පණ ගැහෙන්නේ මම යන ගමනත් පයෙන් තමයි ඇවෙන්නේ මම ටැක්සිකාරයා මම ඇරලා යන්න හරිම සූරයා කවුද මිත්‍රයා මේ මම නොදන්න කොළඹ හාදයා මම ටැක්සිකාරයා මම ඇරලා යන්න හරිම සූරයා කවුද මිත්‍රයා මේ මම නොදන්න කොළඹ හාදයා මම කොළඹ හාදයා මම ටැක්සිකාරයා මම ඇරලා යන්න හරිම සූරයා මම ටැක්සිකාරයා මම කොළඹ හාදයා මේ මම නොදන්නේ කවුද මිත්‍රයා පෙරවරු අටයි විනාඩි 22යි දැන් වෙලාව ඇති හැකියායට වගේම නැති බැරි හැමතෙම එකම සහනීය සේවාව සලසන මේ සේවාව ගැනයි අපි අද කතා බහ කරමින් ඉන්නේ අජිත් අපිත් එක්ක ඉන්නවා ලලිත් ධර්මසේකර විතානගේ සමස්ත ලංකා ත්‍රිරෝධ රතරිය දුරංගේ සංගමේ වෘත්තීය සංගමේ සභාපතිවරයා ලලිත් මහත්මයාට යන්න කලින් අජිත් අපි දුරකථන ඇමතුම් දෙකක් ලැබිලා තියෙනවා මේ ඉඩකඩ හදාගමු ඔබට අවස්ථාව ලබා දෙන්න අයබෝවන් කවුද මේ අයබෝවන් ඉනෝෂා මම මේ බටේම රංජු කොණ්ඩත් කියලා ඔව් මේ අපේ ලයිට් මාතේ මම දැනගන්න තියෙන්නේ දැන් ඔය පුච්චේක බස්සතෝල එහෙම මේ ධාතු සංශෝධනය කරන්නේ ඔකට තියෙනවානේ මේ මේ එක සූත්‍රය මිල සූත්‍රය ඒ වගේ මේ මේ මිල සූත්‍රයේ ඉන්දන එක්ක තමයි වැඩිපුරම සම්බන්ධ වෙලා මේ මේ හදන්නේ කියලානේ අපි දන්නේ දැන් ඔබතුමාලාටත් මේ විදිහට සැලපුම් ඉන්දන එක අන්දරේ ඉන්දන අඩුලානේ තියෙන්නේ කලින් තිබුණු මිල වැඩි ඒරණිකුත් මම හිතන්නේ අමතර කොටස් වල මේ ආටිකල් එක මිල ගිහිල්ලා තියෙන විදිහත් අපි දන්නවා එතකොට දැන් දැන් ඔබතුමාලාගේ සංගමේ මම හිතන්නේ පළවෙනි කිලෝමීටරේට කීයද ගන්න කිව්වොත් මම කියන්නම් අපේ පැත්තේ ගන්න ගාන මෙලයි පාට බොමුදයි ඔබතුමා ගොඩක් දේවල් දන්නවා ඒ දැනුමට මේ ටික එකතු කරත් තමයි මගේ සහනය ලැබෙන්නේ එක අවිධිමත්භාවයේ හේතුවෙන් තියෙන රටක 2005 ජනවාරි 5 මේ කතාන සංගමේ ලලිත් ධර්මසේකරමයි අද මේ හැමෝම කතා කරන ගාස්තු මීටරේ හඳුන්වා දුන්නේ ඊළඟට ඒ හඳුන්වා දෙමේදී ගාස්තුව මීරණය කළේ ජාත්‍යන්තර ප්‍රමිතීන් අනුව එහෙම නැත්නම් සමීකරණ අනුව සූත්‍ර අනුව ඒ හැදුවාම ඉන්ධන කියන එක සහ සියලු කාරණා ඇතුළත් දැන් තියෙන වැඩේ තියෙන්නේ ලලිත් ධර්ම 2005 හඳුන්වා දීපු එක එනවා අපේ සංගමයක් හැටියට මේ මොහොතේ තියන්නේ පළවෙනි කිලෝමීටර් රුපියල් 50යි රුපියල් 32යි අපේ අය දුවන්නේ පොදුවේ මීටර දාලා දින තිරෝදර විතරක් දුවනවා රුපියල් 29 සිට 29යි 30යි 32යි 33යි 35යි 40යි කියන වෙනස්කම් ගොඩක් එක්ක දුනා මීටර දාපුවා අපි බලමු වත්පත් කොහොමද කියලා නේද ඔව් ඒක දැන් මම කියන්නේ නැහැ දැන් ඔබතුමා කියන්නේ දැන් අපේ පළවෙනි කිලෝමීටරේට රුපියල් 70ක් ගන්නවනේ හරි ඔව් දැන් රුපියල් 70ක් ගන්නවා තාම මීටර 500ක් 600ක් විතර ගියොත් නම් ඉතින් රුපියල් 60ක් 50ක් දෙන්නත් පුළුවන් කිලෝමීටරයක් ගියොත් නම් අනිවාර්යෙන් 70ක් ගන්නවා එතකොට ඊළඟ කිලෝමීටරේ ඉන්න රුපියල් 40ක් අනිවාර්යෙන් ගන්නවා 40ක් උනාට දැන් මේ මීටර 200ක් විතර වැඩිපුර ගියත් ඒකට කිලෝමීටරයකට තමයි ඒක නේ 3.2ක් ගියත් ඔය 40ව 4ක් ගන්නවා 160ක් ගන්නවා එතකොට දැන් ඔබතුමාගේ සංගමයේ ඉතින් මේ සත්භාවයෙන් මේකට පිටි අපිට තේරෙනවා අනිත් සංගම් එක්ක සම්බන්ධ වෙන්න පුතුවරණ තියෙන හැකියාව පිළිබඳ මට එහෙම අලුත් මොහොතේ මෙතන තියෙන ප්‍රශ්නේ අවිධිමත්කම් පිළිබඳ ප්‍රශ්නේ ඔබත් කතා කළා මේ අවිධිමත්භාවය පිළිබඳව බැරිද මේ අවිධිමත්භාවය විධිමත් කරන්න ගාස්තු නියමනේ පැත්තෙන් අපි ඉස්සෙල්ලා මේ ආණ්ඩුවට අපි ස්තුති කරමු මොකද හැමෝම බයිනෝ අපි ස්තුති කරනවා අවුරුදු 38කට පෙර මේ වර්තමාන ආණ්ඩුවේ ඉන්න පාර්ශ්වික ජාතික පක්ෂය තමයි වෘත ආර්ථිකයට මේක හඳුන්වා දුන්නේ එතකොට මේකේ 2005 රණික මහත්තයා ජනාධිපතිතුමා ඉල්ලනකොට මහින්ද රාජපක්ෂ මහත්තයා ගාවටත් ගියේ එකම කණ්ඩායම. කියන්නේ මම මේක නම් වලින් කියන්න ඕනේ. මේ දෙන්නා ගාවටම එකම කණ්ඩායම ගිහලා ත්‍රිවිල් ගැන කතා කරපු වෙලාවෙත් එතුමා කිව්වා මට බලය આવොත්. රණික මහත්තයා කිව්වා මම මේ විදිහට කරනවා කියලා. ඒ කරන විදිය දැන් කරන්න එපා. ඒ විදිහට කරගෙන ගිහිල්ලා සම්පූර්ණ නැකසේද නමුත් කරගෙන යනවා. විවේචනේ තියෙන විවේචනේ කරන්නේ මේ හදන්නේ. මේ ආණ්ඩුවෙන් පසුගිය 2013 ජූලි මාසේ ගැසට් නිවේදනයක් දානවා පසුගිය රජයේ. මේ වසර ගණනාවක් නොකිති. මේ රජය ජන මම ඒකට ක්‍රියාත්මක නොවුණා කියලා 2015 උසාවිය යනවා.
අභියාචනා කරනවා. එතෙන්දි කියලා මේ ආණ්ඩුවේ නීතිපතිවරයා ඉදිරිපත් කළා කියනවා මේක කරන්න බෑ අපි ඉදිරියේදී කරනවා කියලා ඇත්තටම මග අරින්න හැදුවා. ඒකෙදි 2017 ජනවාරි 8-9 වෙනිදා ගැසට් නිවේදනයක් දානවා මේ රජයේ මේ ප්‍රවාහන ඇමතිවරයා. දාලා ඒක ක්‍රියාත්මක නොකර අර 2013 ක්‍රියාත්මක නොකරුවෙන් තමයි මාසේ අභියාචනා අධිකරණයෙන් 2017 ජනවාරි 9 ගැසට් නිවේදනය මේගොල්ලෝ කරනවා ක්‍රියාත්මක කරන්නේ ඒක පරිචින්න කරලා දානවා 2007 පසුගිය සැප්තැම්බර් 8 වෙනිදා ගැසට් නිවේදනය. මම මේ කියන්නේ මේ ක්‍රියාමණය කිරීමට තියෙන ආයතන වලින් එක මහරජය, දෙක පළාත් සභාව. පළාත් සභාව 1999 පෞද්ගලික යෝජනාවෙන් පටන් අරගෙන දිගටම ව්‍යස්ත 2003 ප්‍රඥප්ති, 2008 නීති මේ රීති ඇසට් කරනවා, 2013 සංශෝධන කරනවා. මම කියන්නේ රීති ඔක්කොම හදාගෙන වැඩේ තියෙනවා, තාම මහ පොළවේ නෑ. මිනිස්සු දොස් කියනවා. මෙවනුම් පෙනී සිටිනවා. අපි එකම අභිමානයෙන් සහ ආඩම්බරෙන් ගෞරවයෙන් කතා කරන්න පුළුවන් මේවා ගැන. මිනිසුන්ට දැනුවත් කරන්න ඕනේ. තවමත් මේ කතා කරන මොහොතේත් ආණ්ඩුව කැහැපට ගහනවා, පළාත් සභාව අහවල් එක කරනවා, මිනිස්සු බැනුම් අහනවා. අපි කරලා තියෙනවා නියාමන ආයතනයක් නෑ. ඒක හොඳ මේ ගාස්තුනේ පළවෙනි දේ. ඒ නිසා තමයි ලලිත් ධර්මසේකර මේ ත්‍රිවිධ රස්සාව ගත්තට පස්සේ තාත්තගේ රස්සාව ත්‍රිවිධ රස්සාව කියලා තමයි දරුවට කියන්න බැරි වකවානුවක ඒ ගාය තියෙන්නේ. වෘත්තියේ ගරුත්වයෙන් පිණසිටින එකයි. ගරුත්වය ගන්න නම් ගොඩක් දේවල් කරන්න ඕනේ. සියල්ල කරලයි මේ කතා කරන්නේ. දැන් තියෙන මේ සම්බන්ධව අපිට හිමි කොටස නැතිකම කොම කරලා තියෙන්නේ. ජනතාව දොස් කියනවා. මේ කවුරු කතා කළත් මේ ලලිත් ධර්මසේකර ප්‍රමුඛ සංගමයේ ඇතුලින් කරපු දේවල් තමයි ඔය කවුරුත් භුක්ති විඳින්නේ. ව්‍යාපාරිකය වේවා, දේශපාලකය වේවා, ත්‍රිරෝද රීතුරන් වේවා. බොහොම ආඩම්බරින් කියන්නේ සෑම දෙයකම. ඒ වුණාට ලලිත් මෙහෙම එකක් තියෙනව නේද? අපි දිම්මට්ටමට આવතින් එහෙම සාමාන්‍ය ත්‍රිරෝදක ත්‍රිදුරන් අතරේ ඔය කියන ප්‍රමිතිය තියෙනවද නැත්නම් ඔය කියන විනය තියෙනවද? බරපතල ගැටලු ගොඩක් තියෙනවා නේද? කොහොමද අපි මේක වෙනස් කරන්නේ? 100%ක් වැරදි පිළිගනිමින් අත් උස්සලා තමයි පරක්‍රම මහත්තය මම කතා කරන්නේ. මම මහ පොළොවේ උපන්න අය කියනවා වගේ අපි මහ පොළොවේ තමයි ග්‍රාස් රූට් ලෙවල් එහෙම නැත්නම් මහ පොළොවේ ඉන්න අය. එතනින් එහාට යෑමේ උවමනාවක් නැති. ඒක මොකද නැවත මහ පොළොවට පස් දෙන්න බලන් ඉන්න අය. රයිට් උඩ ගියාම කරදරයි. මේකයි කතාව. අද ඍජුව ගත්තොත් මේ ත්‍රිවිධකාරකයට මට මේ නෝනටත් මූණ දෙන්න වෙනවා. දැන් පාරට යන් ඉස්සරහට යන ත්‍රිරෝද රථය හයර් දුවන ත්‍රිරෝද රථයක්ද නැද්ද? හයර් දුවන ත්‍රිරෝද රථය හඳුනාගන්න පුළුවන් ලංකාවේ මේ කොළඹ විතරක් ටැක්සි මීටර් ටැක්සි බෝඩ් තියෙනවා. කොළඹ විතරක්. ඒ කොහේ හරි තියෙනවා ටැක්සි බෝඩ් එකක් තියෙ උතන්ට ආවේ දිග ගමනක් මීටර් ටැක්සි කියලා මහතු දාගත්තේ ඊඩී මීටරයක් සහිත ටැක්සියා ඊඩී හැලුණා මීටර් ටැක්සි වුණා ටැක්සි කියන එකයි අපේ ඉලක්කය දැන් එතනට ඇවිල්ලා රතුකොළ අපි හඳුනන දුන්නේ ලෝකේ තියෙන අපි මම IBM එක ඉස්සරහ අස්සාව කරපු මිනිහා මට කම්පියුටර් වැඩ දන්නේ නැහැ හැබැයි ලංකාවේ කම්පියුටර් ගැන ආපු ආයතනත් එක්ක ගනුදෙනු කරලා තියෙනවා හරි කන්ට්‍රි මැනේජර් කන්ට්‍රි ඩිරෙක්ටර් කියන කම්පැනි වල බෝස්ට් ඇවි මම ඒ මහතු රුපියල් 15 දෙන මාත් එක්ක ගිහින් තියෙනවා ඉතින් අපිව දන්නවා පොඩි අතපත ගාලා තියෙනවා මේකේ හඳුනා ගැනීම බැරි තැන ඔබතුමාලා දොස් කියනවා අපි දොස් කියනවා මේ ත්‍රිවිධකාරී කැටිර මට නැහැ ඉස්සරහට ත්‍රිරෝධ රථයක් එද්දි මේක හයර් දුවනවද නැද්ද බෝඩ් එක තිබුණා වුණත් මෙයා දැන් හයර් එකක් දුවනවද නැද්ද එයා හයර් එකක් දුවන සූදානම්ද කියන ප්‍රශ්නේ එහෙමම තියෙද්දි පොදුවේ ත්‍රිරෝධ රථ වලින් මම කව 107ක් විතර තියෙන උපකල්පනක් ඇහිලා හයර් දුවන්නේ කියලා හයර් දුවන්නේ හැබැයි 111ක් විතර තියෙනවා මේ ඔක්කොම එකමල්ලට දාලා මම කියන්නේ කේක් කෑල්ල මාළු කොලේ ඔතාගෙන මිනිස්සු ගෙන් අහනවා කේක්ද මාළුද කියලා. ඉවැල්ලුවාම මාළු ගඳ සුවඳයි. ඇරලා බැලුවාම කේක්. දැන් මිනිස්සුන්ට කේක් කෑල්ල කන්න බෑ. අප්‍රසන්නයි මාළු ගඳයි. මොකද්ද මේ හේතුව? කේක් කෑල්ල ඕනේ මාළු කෑල්ලත් ඕනේ මිනිස්සුන්ට. මාළු කෑල්ලට කේක් කොලේ හේතුවට අප්සෙට් එකක් නෑ. හැබැයි කේක් කෑල්ල මාළු කොලේ හේතුවත් බල්ලෝ තමයි කන්නේ. අද වෙලා තියෙන බලු කරලා තියෙනවා. මේ නිවැරදි රැපින් එක දාන්න නැතුව. දැන් ඔබ කියන්නේ රජයේ විසින් පළාත් සභාව විසින් මේ වෙනකොට ගෙනත් තිබෙන නීති ක්‍රියාත්මක කළා නම් මේ තත්ත්වය මීට වඩා විධිමත් කරන්න පුළුවන් කියලාද? 2004 ක්‍රියාත්මක කරනකොට මහත්ව 1999 ලංකාවේ සංඛ්‍යාලික නම්බර් ලයික් ලක්ෂ ගානයි 1,10,000 තිබ්බේ. 2004 ක්‍රියාත්මක කරද 1,75,000 තිබ්බේ. එදා නියාමනය කරන්න කිව්වේ මම 1992-93 එද්දී අපේ සහෝදරය වගේ අය කිව්වේ මේ ත්‍රිවිල් වැඩි ලලිත් එන්න එපා. 1992-93 අපි එනකොට ත්‍රිවිල් වැඩි යල්ලලිත් එන්න එපා කියපු රස්සාව. මපි නියෝජනය නියාමනය කරන 1999 කළ යුතුයි කියලා 2004 ක්‍රියාත්මක කරන 1,75,000 කට දෙදිත් ඉල්ලුවා. අදත් නැතිකොට එතකොට 102,000කට අඩුවෙන් ත්‍රිවිල් දෙන කාලේ ප්‍රශ්න විසඳන්න ඕනේ කිව්වකොට 113,000ක් විතර ඇවිල්ලා දැන් 11,000ක ක්‍රියාත්මක ඇද්දි මේ ප්‍රශ්නේ ඒකනේ තියෙන්නේ. නියාමනය කරන්න ඕනේ, වල් කියන්න ඕනේ, පාලක මොන පාලනයකින් තුර රටක මොකද්ද කරන්න පුළුවන්, ස්වයං පාලනයෙන් යන්න පුළුවන් දුර මොකද්ද? අද වෙලා තියෙන්නේ පාලකයෝ විසින් කළ යුතු දේ නොකිරීමේ ප්‍රශ්නය හැම ක්ෂේත්‍රෙම අදාළයි.
අදාළ පාලකයා වරදාරියා වගේ උත්ත 13 අනුග්‍රහතාවේ පළාත් සභාව 87 නේ ආවේ. ඉතින් ඊට කලින් මහා ආණ්ඩුවනේ. ඒ තියෙන්නේ බෑ නීතිය. දැන් ඒ නීතිය දැම්මෙත් මෙහි ඉපර ඒකවත් ක්‍රියාත්මක නැහැනේ. හොඳයි අපි දැන් හැමතිස්සෙම අපි සූදානම් වෙලා ඉන්නේ රජයට දෝෂාරෝපණය කරන්නේ රජයට වගකීම් පවරන්නේ අපට බැරිද මේ ත්‍රිරෝද රථ රියදුරු වෘත්තිය එදිලා සිටින අය විදිහට එකතු වෙලා මේ නියාමනයේ සඳහා යම් කිසි ක්‍රමවේදයක් සකස් කරන්න යම් කිසි නෙවෙයි මහත්තයා ඉස්පිල්ල ඇලපිලිඳන් මේ ලලිත් ධර්මසේන කරලා තින් දන්නේ දන්නවා මට කරන්න පුළුවන් ගැසට් එක හදන්න තන ඩ්‍රාෆ්ට් කරන තන ටයිප් කරන තන ඉඳන් ඉඳලයි මේ තියෙන්නේ ඔය දන්නේ දන්නවා ප්‍රශ්නේ තියෙන්නේ ලබුගම ජලාසින් දන් වතුර ගෙනවවත් අමාරුවෙන් ගෙදර කරාමේ අරින්න දාලා දෙන පොඩි කරාමයක් ඕකල මම බෙල්ලන් හිටියේ ලබුගම ජලාසයෙන් මහා බටෙන් වතුර දුනොත් අපේ ගෙදරට මොකද වෙන්නේ අපේ ගේ ගලෝ ගෙනියයි හරි අඟල් දෙකේ බටෙන් ගෙදරට දුන්නම මොකද වෙන්නේ ගේ පයිප් අපිට කෝපය පුරවගන්න හම්බෙන්නේ නැහැ ඇයි අපේ ගෙදරට දාලා දෙන පොඩි කරාමයක් ඒක අඩු ගන්නට පුරව ගන්නට ඕන කරන ඇඩ්ජස්ට් කරන්නේ නියාමනේ කියන්නේ එහෙම එකක් නේ ඒක නැති තැන කොහෙද මේක මේ පවතින්නේ පයිප් ඇරියම් බ්‍රෝස් කල් ඇරියොත් එම් කෝපය අඳුටි පුරවගන්න බෑ බෝතලයකට වතුරක් පුරවන්න කොච්චර වෙහෙසෙන්නේද? ඕඩිගොලම් බෝතලේ වතුර මේ ඕඩිගොලම් පුරවන්න කොච්චර වෙහෙසෙන්නේද? මේ හොඳදී හරිදී නියාමනය කරන්න ඕනේ. අපි බාල්දියෙන් නෑව ඉස්සර. අද බාල්දියෙන් නාන්නේ නෑ. නානකට සල්ලි යනවා. හැබැයි අපි හොඳට නා ගන්නවා විශ්වාසයෙන්. හරි මේක ක්‍රමවත් වෙන්න ඕනේ. විවාදෙ මම කවදා කාටවත් විචේචනය කරන්නේ නෑ. මගේ කොටස නොකර මහත්වෙන් මන් මයි කොටසත් කරලා හැමෝගෙම කොටස කරලා මම උදාහරණ කියන්නේ අධිකරණ ශේෂ්ත්‍රය ගත්තොත් නඩුකාරය වෙලා නීතිඥය වෙලා විත්තිකාරය වෙලා පැමිණිලිකාරය සාක්කිකාරය වෙලා දැන් අන්තිම මම සූදානම් ඕන්නම් අලුගෝසුව වෙන්න ඔලුගෝසුව වෙන කෙනෙක් කියලා මං ආසයි කැමති එල්ලෙන්න අලුගෝසොත් ගන්න අමාරුනේ දැන් මම කැමති අලුගෝසුව කිද අලුගෝසෙ තොරගන්න රටට අලුගෝ කියලා මේ ත්‍රිවිල් කර්මාන්ත වෙනියන් අලුගෝසුව එක්ක ඕනේ එහෙනම් අලුගෝසුව වෙන්නම් මම නැහැ අලුගෝසුව දැන් හරි මේ එල්ලෙන්න ඕනේ ටෙස්ට් කරන්න එල්ලෙන්නම් මම මේ කර්මාන්ත රටේ පුරවැසියෙක්ට කරන්න ඔක්කොම කරලා තියෙන හැබැයි මෙහෙමනේ අපි නියාමනය විධිමත් කළත් මේක කරන්න පුළුවන් දේ තමයි මේ පොලිසිය මාර්ගයෙන් දඬණය කියන එක දැඩි කරන එක. දැනටත් මේ දඬණය කියන එක නැත්නම් නීතිය ක්‍රියාත්මක කිරීම නොකරනව නෙමෙයි. ඒ කොහොම වුණත් පොලිස් නිලධාරීන් නැති තැන එතකොට පොඩ්ඩක් Tamanට නීතිය කඩන්න පුළුවන් අවස්ථාවක් ලැබිච්ච තැන මේ ත්‍රිරෝද රථය දුරන් මේ අවස්ථාව පාවිච්චි කරන බොහෝ වෙලාවට දකින්න ලැබෙනවා. දැන් උදාහරණයක් විදිහට අර හැන්ඩල් ලොක් එක කියලා එකක් තියෙනවා. ඉතින් මේ ලොක් එක දාලා ඉන්නේ ඒක එකතැන කරකවන්න බැරි වෙන්න ආරක්ෂිතව වාහනේ පදවන්න පුළුවන් වෙනනේ. නමුත් මේක කඩාගන්නේ අපේම මේ වෘත්තිය දෙනයිම තමයි. ඉතින් මේ තත්ත්වය වෙනස් කරන්න කොහොම හරි මොනවා හරි අපි කරන්න එපාය. මේක මම කියන්නේ රජයෙන්ම සහ පොලිසියෙන්ම බලාපොරොත්තු වෙන්න බෑ කියන එක මම කියන්නේ. හරි. මෙතන තමයි වැරදි මත ඉදිරිපත් වුණාම ඔබතුමාලත් ගන්න වැරදි මත. ඔය 1000 බරක් ගණන් වල ලොක් කඩපු කතාව. දැන් තියෙන වාහන ලොක් කඩනවා තියා අතවත් තියෙනනේ ඔය ඇයලා අවුරුදු 10ක් 15ක් පරණ කතාවක්. හරි. තව කියන වෙනවා ටික. නැහැ ඇක්සිඩන්ට් වුණාන් පස්සේ දැන් අපි කියනවා මම මේ අදත් කියන හැමදාම කියනවා. මේ පොලිසිය මහත්තුරුනේ බොයිජාසන මහත්තයා අපි බොහොම හිතවත් බොහොම කිට්ටු මහත්තුරු. ආයි මුකුත් කතා නැහැ. අපි බොහොම සමීපයි. අනේ මහත්තයෝ මේක අහලා අදවත් කරුණා කරලා ඔබතුමාලගේ පොලිස් දෙපාර්තමේන්තුව අවුරුදු 152යි. මේ ත්‍රිරෝද රථ කරුවාරය මේ විදිහට කතා කරන්නේ පොලිසියේ තීච්ච එදා තීච්ච අනුග්‍රහයත් එක්ක. කරුණා කරලා අදින් පස්සෙවත් දාන්න මෙහෙයුමක් ලයිසනුයි ওই හැන්ඩල් ලොක් එක සම්බන්ධව සම්මකතා ලයිස්තුවේ දාලා හිටන් කියන්න සතියක් හරි මාසයක් හරි කරලා දන් දෙන්න සමීක්ෂණම් මේ සීලුම රටට හරි දැන් තියෙන ත්‍රිරෝද රථවල හයර් දුවන මිනිසුන්ගේ ලයිසන් තියෙනවා අය නැති අය මෙච්චර කිර උඩ දඩ ගැහුවා අය හරි මෙන්න ලොක් කඩලා තියෙනවා මෙච්චර කාලේ ගියාට දඩ ගැහුවා මෙච්චරක ලොක් කඩලා නැහැ කියලා ඇයි දන්නවද මේ දෙකම බොරුනේ දැන් ඔබතුමාලත් සෞත්තු වෙනවා මේ වැඩෙන් මේ මාධ්‍ය වේදිකේ අපි සෞත්තු වෙනවා ඇත්තනේ කතාව වනචරකම් කරනවා පරාක්‍රම මාත්‍ය මෙහෙමයි නීතිය ආධිපත්‍ය තියෙන්න ඕනේ එහෙත් ලෝ එන්ෆෝස්මන්ට් බලපෑමින් විතර සමාජයක් හදන්න බෑ ඒක පිළිගන්න ඕනේ කවුරු හරි කරනවා නම් දැන් අයියේ පත්‍රේ මම දැක්කා වර්ජකයෝ අසාර්ථකයි දඩවණේ දඩේ වැඩි කියලා වර්ජණයට පටන් ගත්ත පළවෙනි දාසේ ලලිත් ධර්මසේකර යෝජනාව ගෙනාවොත් එකඟයි හේතුව වැරදි කරන මිනිස්සු දඩ ගහන්න නැතුව සමාජයක් හදන්න බෑ බුදුහාමුදුරුවෝ කිව්වා පන්සිල් පද පහ කැඩුවාම පළ විපාක කියලා පන්සිල් පාඩක පහකඩුවා බුදුහාමුදුරුවෝ කෙනෙක් කිව්වට අනිත් ඕනම රටක දඩ ගහනවා ඉල්ලනවා දඬුවම් කරනවා පන්සිල් පද පහට එහා දඬුවම් නැහැ හරි අමාත්‍යන 1000ක් තිබ්බත් මේ ශරීරය රකින්නයි තියෙන්නේ මම කියන්නේ ත්‍රිරෝද රථය සම්බන්ධයෙන් නීති නැහැ තියෙන නීති හදන්න ඔය තියෙන රතවාහන නීති දඩ 50ක් වගේ දේවල් විතරයි ත්‍රිරෝද රථය පිළිබඳව නැහැ හදලා වෘත්තීය ත්‍රිවිල් රියදුරා සහ පෞද්ගලිකව ගෙදර වාහනයක් පාවිච්චි කරන මේ දෙක වෙන් කරන්න හද්දීනේ රතුපාට නම්බරේ කළුපාට නම්බරේ මේ රටේ තිබුණා කාගේ වුණාටද අයින් කළේ ඊළඟට ත්‍රිරෝද රථය පදින්න දුන්නේ ඉස්සර බර වාහන ලයිසන් එකට
බරවන් ලයිසන් එකක් කියන්නේ බර වැඩක්. බරවන් ලයිසන් එක දුන්නේ මොකද? මේ වැඩේ බරයි. ඊළඟට ලංකාවේ නීතියෙන් පොදු මගී ප්‍රමාණයට මෑත 2008 විතර ගැසට් කළා. හේවේක ලයිසන් එක ගත්තත් මා පොදු මගී ප්‍රවාහණයට ආර්.එම්.ඊ. කොමිෂනගෙන් වෙනම වර්තාවක් ගන්න ඕනේ. මාස සති දෙකක පුහුණුවක් කරන්න විසමද විශේෂ දෙයක්. හේවේක ලයිසන් තිබ්බට මදි, පළපුරුත් තිබ්බට මදි. අවුරුදු 3න් හේවේක ලයිසන් දෙන්නේ. අවුරුදු 3ක පළපුරුත් තියෙන්න ඕනේ. ඒ තිබ්බත් මගී ප්‍රවාහණය දෙනවා නම් වෙනම කැටගරියක් තියෙනවා. ඉතින් අපි කියන්නේ පොදු මගී ප්‍රවාහණයට ඇතුළත් කරගන්න තිරෝද රතිය. අරගෙන හේවේක ලයිසන් ගන්න කියන්නේ නැහැ ත්‍රිවිල් එකට. හැබැයි හේවේක ලයිසන් එකක් දාන්න හේතු වෙච්ච කාරණාවක් තියෙනවා. වගකීම. ඒ සඳහා වැඩ පිළිලක් තියෙනවා. මෙව්ව හදලා ඔක්කොම කරලා මම කියනවා වගේ අර ස්විච් එක දාන්න ඕන මිනිහ ස්විච් එක දැම්මේ නැත්තම් මට දාන්න බලය නැහැ. වෙන කෙනෙක් දැම්මොත් වැරදි. මේ කියන්නේ විය යුතු. අර මම හැමදාම ගෙන කුඩේක හැමෝම කතා කරනවා අර නන ටික එකතු කරන කම්බි කෑල්ලේ අවුල හින්දා රෙද්දලා ඇති නනලා ඇති ඔරිජිනල් ලස්සන කුඩේ තියෙනවා. දිග අරගන්න බෑ ධර්මිටිය වගේ තියන් ඉන්න. හැබැයි මිනිස්සු මේකට කුඩේ කියනවා. මනිතන ලලිත් ඉන්දියාවේ තියෙනවා නේද ඔහොම නියාමනයක් ඔබ සමහරව දන්නවා ඇති. දැන් ත්‍රිරෝද රතේ ඒ කියන්නේ පොදු ප්‍රවාහනය සඳහා යොදලා තියෙන ත්‍රිරෝද රතේට පාටක් තියෙනවා. එතකොට රියදුරන්ට නිලැඳුමක් පවා තියෙනවා. ඉතින් අපේ රටේ මේ මුකුත් නැහැ. අපේ ත්‍රිරෝද රතේ ගත්තෙන් පස්සේ ඒක තරා විදියක් ගත්තෙන් පස්සේ කලා නිර්මාණයක් වගේත් වෙලා. ඒක නැති දෙයක් නැහැ. සින්දුද එතකොට චිත්‍රද පාටද ඔක්කොම තියෙනවා. ඉතින් බැරිද ආසන්න රටකින්වත් මේ සම්බන්ධයෙන් අධ්‍යයනය කරලා ඉවරලා ඒ පිළිබඳව ඔබට රජයට බලපෑමක් කරන්න මෙන්න මෙහෙම වෙන්න ඕනේ කියලා. බුදු ස්තුතිවන්ත වෙනවා. ඉන්දියාවෙන් ත්‍රිරෝද රතේ ආවට උතුමා පිළිගන්න ඉන්දියාවේ කම්පණිය කියපු දෙයක් තමයි මේ මට කියපු දෙයක් තමයි. උඹලා ලංකාවට ත්‍රිරෝද රතේ ආවින් තමයි ත්‍රිරෝද රතේ මෙච්චර දියුණු වෙන්නේ. ඉන්දියාවට මේව ඕනේ නැහැ. මම විදේශ රටවලට ගියා හිටපු ওই ලොකු මිනිස්සුත් එක්ක වායු දූෂණ සම්බන්ධයෙන් ජාත්‍යන්තර සම්මුලුවට ගිය වෙලාවේ නම් අවශ්‍ය නැහැ. මට කියනවා ලලිත් පොලිසියයි ත්‍රිරෝද රතයි දිහා බලලා ලංකාවටකින් ආදර්ශයට ගන්න එපා. හරි ලංකාවේ පොලිසිය තියෙන සුපිරි තැනක ත්‍රිරෝද රතේ තියෙන ඉන්දියාවට සාපේක්ෂව ඊට වඩා ගොඩක් ඉහළ තැනක. මේ මම හදපු ත්‍රිරෝද රතයක් කෝල් කරලා ගන්න පුළුවන් විදියට ලංකාවේ හැදුව මිනිහා මම සොෆ්ට්වෙයා හදලා හැදුව මිනිහා මම අද පිටරට කම්පැනි වල වෙනත් පිටරට සහ ලොකු අයලා බල්ටි ගැහුවට මේක මේ ත්‍රිවිල් කාර්යෝ විශ්සින්. හරි අපි අද අපි නම කිව්වත් නොකිව්වත් බජට් ටැක්සි කියන එක අද හැමෝම පාවිච්චි කරන කොමන් මේකක් හරි බජට් ටැක්සි පටන් ගත්ත ත්‍රිවිල් කාර්යෝ අපි ඒකේ පළවෙනි කැලුන් ජයසුන කියන මනුස්සයා ත්‍රිවිල් එක දාලා අපි සොෆ්ට්වෙයා හදලා කෝල් එකක් දාලා ත්‍රිරෝද රතයක් ගෙන මෙතන ගෙනාවි. මේ ක්‍රම ජාත්‍යන්තරව දෙන්න සුදුසුයි. ජාත්‍යන්තර ඉන්දියාව නැහැ. ඔය කිව්වට ඉන්දියා රට ලෝක ලොකු රටක්. ඉන්දියාව හැමතැනම මීටර් ද නැහැ. ඔය කිව්වට මීටර් ක්‍රමයේ වෙනස්, එහෙ දුවන විදිය වෙනස්. ඊට වඩා දියුණුයි අපි කරන ක්‍රමී. අපි කරන ක්‍රමයේ වෙනස්, දියුණුයි ක්‍රමී. හරි? පාටක් දෙන්න ඕනේ කියන එක ටැක්සි තිබ්බේ මාතේ කහයි කළුයිනේ. දැන් මේ ඊවරද මන් දැක් කහයි කළා කරන් තියෙනවා කියලා. ඒව ඇතුලේ තියෙනවා. ඒව මේ නීති ඇතුලේ ලස්සන්ට තියෙනවා. මෙයා වෙන්න ඕනේ. අනේ මහත්තයෝ අර මූලික දේ හයර් දුවන ත්‍රිරෝද රටේ හඳුනා ගැනීම කියන එකද ඔය ටික තියෙනවනේ. මේ මූලික දේ නොකර මිනිස්සු දුක් විඳිනවානේ. මම මේ දේ කරලා යුනිෆෝම් එක දැම්ම වැඩසටහන ඉවරනම් ගන්න කෝල් එකක් මම දෙන්නම්. මේක පබ්ලිසිටි කරන්න හොඳ නැහැ ඕනේ නැහැ මේවා. එක නම්බරයක් දෙන ඔය කියන ඔක්කොම දෙන ත්‍රිවිල් ගේන. ඔය ඔක්කොම තියෙන ලරකේ තියෙන නීති ටික තියෙන ඔක්කොම තියෙන ත්‍රිවිල් ලා මේ විනාඩි පහෙන් කෝල් එකක් දීලා කියන. මේ රටේ වරක්‍රම මාත්‍යෙන් මම මේවා 2005 ඉඳන් කරලා අත්සා බලලා සාර්ථක වෙලා ඔක්කොම වෙලා තියෙන්නේ. මහජනතාවට ත්‍රිරෝද රතේ මීටරය අද කොළඹ. මගියෙක් නගිනවද මීටරයක් නැතුව? හරි ත්‍රිවිල් දුවන්න පුළුවන් මීටරයක් නැතුව කොහෙන්ද මේවා ආවේ? කවුද මේවා කළේ? මේ අපි කරපුවා. දැන් තියෙන්නේ අවශ්‍යම වෙලා තියෙන තැන රාජ්‍ය මැදිහත් වීම. ඒගොල්ලෝ මැදිහත් වෙලා තියෙනවා. හැබැයි අර මම පොලිසිය කියනවා ඉස්සර තිබුණා සහකරු සහ සැකකරු කියලා දෙන්නෙක් ඉන්නවා. ත්‍රිරෝද රතය අපේ අර බෝධිලිංග මහත්තයා කළේ සහකරු සැකකරු නෙමෙයි. ත්‍රිරෝද රතය සහකරු. අද සැකකරු. ඊටසේ රටට සංවර්ධනයට දායක කරගන්න සංවර්ධනේ මෙවලමක් හැටියට නෙමෙයි අවලමේ යන වාහනයක්. මේක වහම් නැති කළ යුතුයි. උදාහරණයක් ඇට සංචාරක කටයුතු ප්‍රවර්ධනයට පාවිච්චි කරන ලෝකේ තියෙන රටවල් වල අයට මේ ළඟදීත් අපි ප්‍රෝග්‍රෑම් එකක් කළා. සංචාරක ප්‍රවර්ධනයට දායක කරගන්නට පහුගිය කාලේ තිබුණා ත්‍රිරෝද රතේ ඒවැ ත්‍රිරෝද රත ගමනක් යන එක ලංකාවට ආවම සංචාරක ප්‍රවර්ධනයට හේතුවක් වෙනවා. වර්තමානයේ ටුක් ටුක් ටුවරිස් ෆ්‍රෙන්ඩ්ලි ටුක් ටුක් හරි ඇමතිතුමා මම දැක නන්දනගුණ තිලක ඇමතිතුමා සංචාරක එතකොට කළේ ටුවරිස්ට් ෆ්‍රෙන්ඩ්ලි ටුක් ටුක් කියලා වැඩසටහනක් ඇදුවා. මේ පහුගිය කාලේ අමමයා මේ එම්බසියකින් කියනවා යන්න එපා ත්‍රිවිල් වල මේ මොකක්ද වෙනවලු. මේ කාන්තාව තමයි වැඩිම ත්‍රිරෝද රතවල යන්නේ. හරි ඒක දන්නවා. ඔය කියන දේ නෙමෙයි තියෙන්නේ. ත්‍රිරෝද රතය
රටේ ආලෝකයට ගන්න පුළුවන් දියුණුවට ගන්න පුළුවන් දේ අවිධිමත්ව කිරීමේ ප්‍රතිඵලයක් හැටියට අද අවසාන වශයෙන් ගලලා තියෙන පරක්‍රමාර්ථය ලංකාවේ ආර්ථික දියුණුවට ඔබතුමා කතා රැද්දන්නේ ශ්‍රම බලකායට ඔක්කොම තරුණ ළමයි එනවා කියලා මට හරි කනගාටු මේ ප්‍රශ්න කියන ඇට අපි ඒ ගැන කතා කරමු. ඔව් ඉනෝ ශපි ගීතයක් එහෙම අහලා ගීතයක් අහන කලින් අජිත් අපි දුරකතන ඇවතුමක් තියෙනවා අපි ඉඩ කඩ හදාගමු මේ ආයිබෝවන් කවුද මේ I'm one of the people who are in the world. I'm one of the people who are in the world. I'm one of the people who are in the world. I'm one of the people who are in the world. I'm one of the people who are in the world. I'm one of the people who are in the world. I'm one of the people who are in the ඒක හොඳටම පැහැදිලි ඉතමාට අපි ස්ථිතවන්ත වෙන්න ඕන. අනික මගේ තියෙන මේ යෝජනාවක් හැටියට සම්බන්ධපත් කරන්න යනදී දැන් මේ ත්‍රිවිල් නිසා මේ රටට ලොකු අනාගත ප්‍රශ්නයක් තියෙනවා. මුත්ත අවුරුදු 18ක් ඉස්කෝලේ ගිහින් ඕලෙල් පාසලේ ෆේලර් වෙච්ච ළමෙක් කියන්නේ මම මේ ත්‍රිවිල් මේ ලයිසන් එකක් අරගෙන ත්‍රිවිල්යක් කියලා. එතකොට අපිට අනාගතයේදී මේ රටේ අවශ්‍ය කරන සම්පත් විනාශ වෙලා යනවා. ඒගොල්ලෝ අර සත්‍රීවි සංස්කෘතියට කුටි වෙලා ඒ විනාශකාරී පත්‍රෙම තමයි නැඹුරු වෙන්නේ ඒක එකක්. අනික ඇවිල්ලා මේ ත්‍රිවිල් එක පාරේ යන්නේ කාන්වෙල් එකක් වගේ. මේ හතර වටේම තියෙන දේවල් ඔක්කොම දාලා සරසලා පාට කරලා ඒක ඇතුලේ දාලා තිනා හරි විශාල ශබ්දෙට මේ බෆර් දාලා සින්දු. පාරේ යන මිනිහ මිනිස්සෙක් තමුන්ගේ පාරේ තමුන්ගේ දෙයක් කල්පනා කරන් යනකොට ඒ මිනිස්සයා ගැස්සීලා පැත්තකට බහිනවා මේ ත්‍රිවිල්යක් මනින් යනකොට. පළවෙනි කාරණයට විශේෂ අවධානයක් යොමු කළ යුතුයි කියලා මම හිතනවා. ඒ පළවෙනි කාරණේ තමයි මේ ශ්‍රම බලකායට තරුණ පිරිස් එකතු වීම වැළකීලා තිබෙනවා මේ පහසු ලෙහෙසි ත්‍රිරෝදරත හැකියාව නිසා. උන් වෘත්තීය පුහුණුවක් ලබන්නෙත් නැහැ මේ නිසා. මේක කොහොමද මේ රටේ ආර්ථිකයට බලපාන්නේ? මම මේ ගුණසස්තාවට වගේ උපරිම ගෞරවය ප්‍රමාණය ප්‍රණාමය ඇතුව කියන්නේ මේක මේ මුදුන් මල් කඩවගෙන මේ ගුණසස්තාව අපිට. ඒකෙන් අර මහත්යකෝ අපි අදයි දැනගත්තා කියලා. ඒකම මට ප්‍රමාණවත් මේ ප්‍රෝග්‍රෑම් එකේ. ඔබතුමාට කියන මම නතර කළේ මේ වැඩසටහනටත් පාරිභෝගිකයට හැමෝටම ගෞරවයක් ඇති කළා මොකද ඒගොල්ලන්ගේ ප්‍රශ්නයක් මම කතා කරන්න ඕනේ නැතිද? ඔය ප්‍රශ්නේ කතා කරනකොට මේ වැඩකුත් නැහැ. මෙන්න උත්තරේ. මම 1978 ඕ ලෙවල් කළේ ප්‍රාකෘති විෂයන් තිබ්බා. ඒව නැති කළේ මන් නෙමෙයි. හැබැයි එව්වට තව ඕනතරම් දේවල් එකතුලා දෙනවා වර්තමානයේ නැවතත් ඒ දේවල් එනවා අගේ කරනවා මොකද ඔබ වැරදුනානේ අපි වැඩි වැරදි ගමනක් ගියන් රටම වැරදි ගමනක් ගියානේ තිරෝදරතේ මට එදා නොතිබුණා නම් මේ අද කතා කරන මම මෙතන කතා කරන්නේ නැහැ මම තිරෝදරතේ මේ රටට කරපු දේවල් අභියෝග කරනවා තම තමන්ගේ ශ්‍රේෂ්ඨ වලින් කලාද කියලා ඇහුවොත් ඕනම කෙනෙක්ගේ මට පරාදයි තම තමන්ගේ ශ්‍රේෂ්ඨ වලින් වෛද්‍යවරු තීවිල් ගැන කතා කරනවා වෛද්‍ය වෘත්තිය ගැන අපිට කතා කරන්න දේවල් තියෙනවා දොස්තර වෛද්‍යරුවනේ දැන් තවත් ඕනම ශ්‍රේෂ්ඨයක් ගැන කතා කරන කෙනෙක් ත්‍රිවිල් ගැන හාමුදුරුවම කියනවා හාමුදුරුව විනය ගැන කතා කරනවා ත්‍රිවිල් වල අවාන කර කර හරි හැබැයි හාමුදුරුවන්ගේ කාර්යභාරය කියලා නැහැ මන්ත්‍රීවරු තාම පාර්ලිමේන්තුවේ හදනවා චමුනාද ඒගොල්ලන්ට මේ මේ අර ආචාර ධර්ම ඉතින් තවම කතා හාමුදුරුව ඉන්නවා කතිකාවත් එතන මොකද්ද ප්‍රශ්නයලු ත්‍රිවිල් කාර්යය ගැන මම කියන කරලා තියෙන්නේ මට ඕනේ අර ටික කියලා හරිනේ ඒ කියන්නේ මම බොහොම ආඩම්බරෙන් කියන්නේ තම තමන් ඕනෑම ගැන අභියෝග කර මේ අහන් ඉන්න හැමෝටම කියන්නේ පොඩ්ඩක් හැරලා බලන්න තමන් නියෝජනය කරන කුමන ශ්‍රේෂ්ත්‍රයේද කරුණාකර මට ඒකත් එක්ක ප්‍රශ්නේ මට කියන්න. ඒතර මට උත්තර බඳින්නේ නැහැ, බඳින්නේ කරන්නේ නැහැ. මං හිත හදාගන්නම්. මට දෙන්න ආදර්ශයක් ත්‍රිරෝදර ත්‍රිදරේකට මහපාරේ වේවා, ගමේ වේවා, සමාජයේ වේවා ආදර්ශයක් ගන්න ශ්‍රේෂ්ත්‍රයක් මං වැඳ නමස්කාර කරලා එතනට යන්නම්. කුණු වෙච්ච තැනක බලාපොරොත්තු වෙන්න එපා. මැස්සෝ ඇර මී මැස්සෝ. හරි? හේතුව තන්දරි. එතනින් මම කියන තවට උත්තරේ හරියට ආවේ නැහැ. මේ සේවාවට යන දරුවෝ අද දවසේ අද මෙතෙක් කාපු අය ගැන පැත්තකට දාන්න. ත්‍රිරෝදරත ලක්ෂ 6ක් නම් මේකේ ඉන්නේ ඔක්කොම ඕ ලෙවල් ෆේල් වෙලා මුකුත් කරගන්න බැරියයි කියලා හිතන් ඉන්නවා නම් එය පිළිගනිමින්. ඒක වැරදි නොදන්නා කමේ සංකේතයක් ඒක. මිනිස්සු විග්‍රහ කරන වැරදිම තැනින් මේ තරුණ පිරිසේනවා කියලා. එහෙම ඒක වැරදි කියන ගමන් හිතරිද්දන් නැතුව හරි ඒකමයි කියමුකෝ. ඒතර මෙතෙක් කල් වසර 1978 ඉඳන් 2017 දක්වා ඕලෙල් පාස් ෆේල් වෙච්ච ළමයි සංඛ්‍යාව වෙන වෙන රැකියාවල් කරන සංඛ්‍යාවත් එක්ක බැලුවොත් තිරෝදරත්යටත් මේ ලක්ෂ 6 නොතිබුණා 6ටත් ඕක නොතිබුණා නම් ඒගොල්ලන්ගේ ජීවන තත්ත්වයන් කොහොමදද මේගේ ජීවන තත්ත්වයන් මගේ දරුවා ගත්තා මම හොඳටම දන්නවා විශ්වවිද්‍යාලවල එහෙම නැත්නම් උපාධි ධාරීන් හැටියට ඒ ඇට රැකියාවල් නැතු ඉන්නවා හරි ඒක තාත්තා ඕලෙවල් ඒ ලෙවල් කරලා නම් ත්‍රිවිල් ලෝලා
එහෙම නැත්නම් ඔය කියන විදිහට සම බලකායට ඇඳු මේ ඉබෙරද දානා මහත්තයා පෝස්ට් එකක් මහා වංචාව පිළිබඳ පහුගිය ඉරිදා පුවත්පත ජාතික පුවත්පත මහා වංචාව කස්ටම් එකේ වංචාවක් ගැන කතා කරන්නේ ඒක ඇතුලේ දාලා තියෙන උද්ෘතේලා ටික ලොකුවට අකුරු වලින් තිරෝදරතේ හින්දා පොල් කඩන්නවත් කෙනෙක් නැහැ කියලා මෙන්න මේ දුෂ්ට චේතනාව මේ තියෙන්නේ රුපියල් 2000ක් විතර දවසකට හම්බ කරන් කරන ත්‍රිවිල්කාරයන් 2016 ස්වාධීනව කොහොම හරි කරලා කාගෙත් ඇඟ අතපාන්න නැතුව ඉන්න කොල්ල නිසා ඇත්ත අපි දන්නවා අද මේසනට කොල්ලෙක් ගෙන්න ගන්න බෑ වේටර් ඇඩිර මේ කොළඹ ඇවිල්ලා හෝටල් වල වලන් හොදන කොල්ලෙක් ගන්න බෑ රුපියල් 2000ක්වත් නැතුව මේ මම දන්නවා දවස රුපියල් 5000 අනිවාර්යෙන් හොයනවා ත්‍රිවිල් ඒතර කොස්ට් එක කපලා දැම්මම ලක්ෂ රුපියල් 3000ක් අතේ එහෙම තියෙන කොල්ලෝ මේගොල්ලෝ බලාපොරොත්තුන ගමේ දැන් ඇතර තනකොළ කපන්න කෙනෙක් නැහැ තමන් ගඩ තමන් කරගෙන තමන්ගේ ගෙදර අත්තක් කපා ගන්න නැති මිනිස්සු රුකැ බැලගෙඩියට මේ මේ බත් එකට වැඩ කරපු යුගේ ඉවරයි. හරි මේකෙන් යැපෙන්න පුළුවන් නම් මගේ ප්‍රවාහනේ තවුලක් නම් ඉඳ තියෙන්නේත් මේක නම් මේකට එන්නේ නැතුව මේගොල්ලෝ කියන්නේ පොකට් ගහන්න කුඩු ගහන්න අර තියෙන අනිත් ඒවා තියෙන කරන්නේ දැන් පිරි ළමයි ගැන කතා කරනවා. ගෑනු ළමයි ටිකට ඕ ලෙවල් ෆීල් වෙච්ච මේ රටේ මොකක්ද දීලා තියෙන්නේ? පෞගේ කාලේ කොල්ලන්ට යුද්ධ කෙල්ලන්ට මේ ගාමන්ට් එක හරිනේ දැන් ගාමන්ට් එක මොකද වෙලා තියෙන්නේ ඒක ඩ්‍රොප් යුද්ධය ඉවරයි දැන් කොල්ලෝ ටික මොනව කරන්නේද කෙල්ලෝ ටික මොනව කරන්නේද දැන් ගෑල් ළමයින්ට මොනවද දීලා තියෙන්නේ මම ලැජ්ජ කරනවා නෙමෙයි මම හරි මාදරේ අපේ දරුවන්ට ස්පායකට පින් සිද්ධ වෙන්න ගමේ රජින වගේ කෙල්ලෝ ටික ඉන්නවා හැබැයි තත්ත්වය මොකද ඒගොල්ලෝ කරන වැඩේ මුළු සමාජයම වෙනස් වෙලා රස්සාව කරන ළමයට ඉදිරිය විඳින්න බෑ හරි මේක අනිත් ළමයට වරුද්ද දෙන්නේ නැහැ ඇයි ඒ ළමයා රුපියල් සාමාන්‍ය රස්සාවක් කරලා හම්බ කරන වැටුප ඒ ළමයා හැසිරෙන විදිය සමාජයේ ඊළමට යන්නේ බෑ අර අනිත් අය තා විදිහට හම්බ කරන්නේ නැහැ මේක වැරදා ත්‍රිවිල් රේදුරාගේ වරද නෙමෙයි මේ කතා කරන අය කරුණා කළා මම හැමදාම කියනවා මත් ඩ්‍රයිව් වලට වැඩියෙන් පිළිදලා ඉන්නේ කොයි වයසේයිද හිරගෙවල් රිමාන් බන්ධනාගාරවල හිරගෙවල් වැඩිකාරියෝ කියන්නකෝ රිමාන් බන්ධනාගාරවල වැඩියෙන් ඉන්නේ කොයි වයසේයිද කරුණා කරලා කීයක් හරි හම්බව රටර බරක් නැතු ඉන්න කොල්ලගේ ඇඟිලි ගහන්න නැතුව හෙට දවසේ එකට එන්න ඉන්න මිනිහට වෙන පාරක් හදලා දෙන්න සහ තවදුරටත් මේ තරුණ පිරිස ඉන්නවා ගම්වල තවදුරටත් අර වගේ වැරැද්දෙන් වල ඉන්නවා ඒ ආගේ මග හදන්න මේ වැරැද්දන කියන්නේ වැරදි ත්‍රිරෝද සම්බන්ධ විග්‍රහය එමතුම් දෙකක් තියෙනවා නේද එමතුම් දෙකක් තියෙනවා අපි ඉක්මනින්ම මේ අපි ආරාධනා කරන ඔබේ ප්‍රශ්න ඉතා කෙටියෙන් අදහස හෝ ඉදිරිපත් කරන්න කියලා කවුද මේ මම දාම්පේ ලක්ෂණ කතා කරන්නේ ඔව් ලක්ෂණ නැත්ේ ඔබේ අදහස හෝ ප්‍රශ්නේ කෙටියෙන් කියන්න ඔව් ඉස්සලාම ලලිත් මහත්මයාට ස්තුති කරනවා මේ වගේ මේ කාලෝචිත දෙයක් අපේ ගුවන්විදුලි සංස්ථාවේ මහගෙදරින් මේක ඉදිරිපත් කරාට ඇත්තටම ලලිත් මහත්මයා ත්‍රිවිල් රථ ඉදිරියෙන් ගත්තාම අඩුතරමින් ලයිසන් එක බලපත්‍රයවත් මං හිතන්නේ අරගෙන ඉන්නවා මේවා ඊට වැඩිය මේ උත්තරීතර තැන්වල ඉන්නවා සුදුසු නැති පුද්ගලෙ මොනවද මොකටවත් මේ වගේ ලයිසන් එකක්වත් නැති අය ඇහිලා ඉන්නවා ඉතින් ඒ වගේ යම් මං කියන්නේ නැතුවා නොවේ ත්‍රිවිල් රථයක් ගත්තාම ධාමරික ක්‍රියාකම් කරන අය නැතුවා නෙමෙයි ඉතින් හොඳ දේ දකින්නේ නැහැ මං හිතන්නේ අපි දැන් අද උදේ එක්තරා නාලිකාවක කියනවා මේ චණ්ඩියෙක් වෙන්නලු මේ ත්‍රිවිල් රථයක් පදවන්න ගන්නේ ඊට පස්සේ එයා චණ්ඩියෙක් වෙනවලු එහෙම හිතන්න හොඳ නැහැ හොඳ දේ කරනකොට හොඳ දේ දකින්න ඕනේ මං හිතන්නේ මේ අපි මේ වේයා තුමස් හදන්නේ අනුන් වෙනුවෙන්මයි. ඉතින් මේ ලොව තනන මිනිහෙක් නිසා ලොව නසන මිනිහෙක් වෙන්න එපා කියලා මම ඇත්තටම මේ ත්‍රිවිල් රථේ ඉදිරි මහතුරුන්ගෙන් ඉල්ලා සිටිනවා. අපිට ලොකු වගකීමක් තියෙන ලොකු පණිවිඩයක් ගෙනියන්න පුළුවන් අපිට රටට ලොකු දේවල්. මොකද Facebook එක දැන් හොඳ දේකට දේව දාගන්නේ නැහැ. ඉතින් ත්‍රිවිල් රථත් මේ වගේ යොදව ගන්න අය ඉන්නවා. නැතුව නෙවෙයි. හොඳයි. ඔව්. ඒකයි මම කියන්නේ. බොහොම ස්තුතියි අවස්ථාව ලබා දුන්න. ඒ එමෙතුම ටික තවම එමෙතුමක් තියෙනවා ලලිත් මහත්මයා. අපි ඒ එමෙතුමටත් ඉදකලා හදාගෙනම උත්තර බඳිමු මේ අයබෝවන් කවුද මේ? අයබෝවන් මම රනිල් ප්‍රසාද් කතා කරන්නේ අතුරුගිරේ. ඇත්තටම තියෙන ගැටලුව මේකයි. ත්‍රිවිල් කියන එක අපේ සමාජයේ දැන් ගැලපෙන්නේ නැති මට්ටමකට ඇවිල්ලා තියෙනවා. ඒක අවිවාදයක් නෑ. හැබැයි රටේ පාලකයන් රටේ මේ විදිහට මිනිස්සු ඔක්කොම මේකට මේ උත්තර හොයන්නේ ත්‍රිවිල් කියන එක හරි නරක රස්සාවක්. ඒකෙන් මේ සමාජයට අහිතක් වෙලා තියෙනවා. ඒකෙන් ත්‍රිවිල් රස්සාව කරන මනුස්සය නතර කරන්න ඕන. ඇත්තටම ඒක නෙමෙයි ගැටලුව. ඇත්තටම ඔයාට කවුද දෙන්නේ රස්සාවක්? රුපියල් 34,000කින් පටන් ගන්න පුළුවන් රස්සාවක් කවුද වට දෙන්නේ? එහෙම කවුරුත් රස්සාවක් දෙන්නේ නැහැ. රනිල් මහත්මයා ඔබේ වෘත්තිය මොකක්ද? මම ඇවිල්ලා මම ඉන්නේ මේ අලෙවි කරන සම්බන්ධයට මම ඉන්නේ. හොඳයි අපි බොහොම ස්තුතියි අපි ඔබේ මේ අදහසටත් අවධානය යොමු කරන්න. වැදගත් ප්‍රශ්නයක් මෙතන මතුවෙනවා ලලිත්. ඒ තමයි මේ
ත්‍රිරෝද රථය ගත්තයින් පස්සේ ඒක තියෙනවානේ ආරක්ෂක විධිවිධාන පැත්තෙන් ගත්තහමත් පොඩි පොඩි ගැටලු ටිකක් තියෙනවා. ඒ කියන්නේ මං හිතන්නේ ඊතරම් වේගෙන් ධාවනය කරන්න පුළුවන් ඒ සඳහා සුදුසු වාහනයක් නෙමෙයි. නමුත් වාහන අතරේ මේ ත්‍රිරෝද රථයේ ධාවනය කරන වේගය ඊටාම අධිකයි. සාමාන්‍ය වේගකින් ධාවනය කරනවා නම් මේක ආරක්ෂිත වෙන්න පුළුවන්. නමුත් කෙසේ වෙතත් දැන් සමාජයේ දියුණු වෙනකොට මීට වඩා ආරක්ෂිත වාහනවලට මගේ ප්‍රවාහනයේදී යොමු විය යුතුයි කියලා අදහසක් තියෙනවා. මේක බස් සම්බන්ධෙනුත් තියෙනවා. ඉතින් දැන් සමහරු කියනවා ඒ නිසා දැන් මේ තුන් රෝදේ ඇති අපි රෝද හතරකට යමු කියලා මේ ඔය වගේ ටැක්සි සම්බන්ධයෙන්. මම හිතන්නේ ඒ සමාගමෙනුත් රෝද හතරක් කරන්න උත්සාහයක් කළා මේ වගේ පොඩි වාහන. ඔබ මොකද හිතන්නේ මේ ගැන? මට මේ වගේ ඇහුවාම හරිම මේ මේක පරගමත්ත ඔය තරම් ලේසි ප්‍රශ්න අහන්නේ ඇයි කියලා අහනවා. හරි කැමති ලේසි ප්‍රශ්න කියන්නේ මේ මම උත්තර දීලා තියෙන ප්‍රශ්න විසඳලා තියෙන ප්‍රශ්න. මේ රටේ ටැක්සි මයිනර් ටැක්සි ත්‍රිවිල්ලකට පාත් කරදී මම නෙමෙයි. එකතරා බෝධිලිංග මාතේ ජපන් ගිහලා ඉල්ලලා කියනවා මට ටැක්සි රියදුරන්ගේ ගුණාත්මක භාවය එහෙ. මං කිව්වා සර් BMW න් අපි ටැක්සි දුවන්නම්. රයිට්? කිසි ප්‍රශ්නයක් නැමේ ඩ්‍රයිවිං වල ප්‍රශ්නයක් නැමේ BMW න් දුවන්නම් රටේ එතනට යනවා නම්. එහෙම නැත්නම් ඔබතුමාලා කියනවා නම් ත්‍රිරෝද රථේම රට හදන තැනට යන් කියලා ඒකත් අපි සූදානම්. දැන් වෙලා තියෙන්නේ මට පේන හැටියට රටටම ත්‍රිවිල්ලක රට හදන්න වෙනවා කියලා. ඒකේ හැකියාව තියෙන බව පාලකයෝ දන්නවා. ඒගොල්ලොන්ට හදන්න නැත්තම් මිනිස්සු හදාවි. ත්‍රිවිල්ල ඇත ඔක්කොම එකතුලා මහපාරේ රටවල් හදාවි කවදා හරි දවසක. ඒක වෙනම දෙයක්. මාත්‍යෝ මේ රටේ පොඩි කාර් එකක් දැන් ජනප්‍රියයි. ඔබතුමාට කියන්නේ මම වෙළඳ ප්‍රචාරණයේ මිනිස්සුන්ට කියන්න ඕන. ටාටා නැනෝ ත්‍රිරෝද කාර් එක. ලංකාවේ පළවෙනි රෙජිස්ට්‍රේෂන් එක. බජට් ටැක්සි එකේ මැනේජර් චාමන් හැටි ඉන්නේ කැලුම් ජයසුමන ත්‍රිවිල් කාර් එකේ. මේ කාර් එක ගැන බොහොම ආඩම්බරින්. නෝනා කේරි නිසංසලා කියන නමට ටාටා නැනෝ එක ලංකා රෙජිස්ටර් කරලා ඇත්තේ. ත්‍රිවිල් කාර් එක කලි. හරි? ඒක තමයි අපි ජනප්‍රිය කලි. ඊට පස්සේ පොඩි කාර් එක ඔය අනිත් එක. පොඩි කාර් එක අපෙන් අහලා ඒ ඔය තියෙන අනිත් වාහනේ දැම්මේ. ත්‍රිරෝද රථයෙන් කාර් එකට යන වැඩපිළිවෙල අපි කරලා සාර්ථක කළා. බදු සහන සහිත ඉස්සරහට යන්න ගිය ගමන නතර වෙනවා. ඒක එහෙම තියෙද්දි ත්‍රිරෝද රථයේ හදන කම්පැනියෙම හදනවා එන්ජින් කැපැසිටි එක 2250යි 500 අතර වාහනයක් නැහැ. 600ට කාර් තියෙනවා. මේ අතරට එනවා කෝඩ්රි සයිකල් කියලා රෝද හතර එකක්. වර්තමාන රජයේ ගරු හිටපු මේ මුදල්මැතිතුමා එක අවස්ථාවක් ටැක්ස් එක වැඩි කරලා ත්‍රිවිල් වලට වෙන අරමුණු වලින් කිව්වා අඩු මුදලට අපි රෝද හතරේ කාර් එකක් දෙනවා කියලා. කෝඩ්රි සයිකලය. හරි? එය ඒ ආයතන සූදානම් රට හඳුනවල දෙන්න. අපේ කාර් මහත්තුරුගෙන අනාරක්ෂිතයිලු. ඒක මම කියන මිනිස්සුයෝ ත්‍රිරෝද රථය ගැන පැත්තෙන් හිතන්නකෝ. BMW බලන්න එපා, මොන්ටරේකින් බලන්න එපා. මෝටර් බයික් එකේ අනේකාට වඩා ත්‍රිරෝද රථයේ අනේක ස්ථාවරයි ආරක්ෂිතයි ඔක්කොම ටික හරි. මෙයාට මෝටර් බයික් එකේ ඉඳන් කාර් එකකට යන්න දුර අනාගත සීනය වාහන සීනය කාගවත් මේ මෝටර් සයිකල් එකක්වත් ත්‍රිරෝද රථයවත් නෙමෙයි කාර් එක. හරි? රටක් දියුණු වෙනවා නම් හැම පවුලකටම වාහනයක් කොහොම කතාවක් තියෙනවනේ. එතකොට ලංකාවේ වාහන වැඩි. හැබැයි කියන්නේ ත්‍රිවිල් වැඩි කියලා. වැරදි කතා. එතකොට මං ගහන්නේ උපත් මිනිස්සු වැඩි. ඕකේ. එතකොට අපි මේ කාර් එක කුලී මගී ප්‍රවාහණයට කුලී රතේට කැටියට මේ රටේ දියුණු කරන්න නම් ඊළඟ පියවර යන්න මේ රටේ මිනිස්සු දියුණු වෙන්න ඕනේ ආර්ථික වශයෙන් කාර් එක යන්න පුළුවන් තත්ත්වෙට. හරි. කාර් එක යන්න බැරි මිනිස්සුන්ට ත්‍රිරෝද රතේ පොදු මගී ප්‍රවාහණය දෙන වාහන දක්වා තියෙන තැනක ඉඳන් අපි කතා කරනවා ආපහු රෝද හතරේ වාහනයකට. එකඟයි. රෝද හතරේ වාහනට එකඟයි අපි දැන් පෙරලා තියෙන්නේ. අර අර මේ අහපු ප්‍රශ්න දෙකටම සාධාරණ වෙන්න ලලිත් මහත්තයාට උත්තරේ දුන්නානේ. ඔව්. හරි. තව ඇමතුමක් තියෙනවා අපිට කතා කරන්නේ සුනිල් මහත්මයා කියලා කිව්වා. ආයුබෝවන් ඔබට. මගේ නම නිවැරදි ගන්න සුනිල් නෙමෙයි සුනි. සමා වෙන්න ඕනේ. ඔව්. හොඳයි. අපිට මේ දැනගන්න ඕනේ කියන්නේ ඔබතුමා මේ මේ වෘත්තියත් එක්ක මේ නියැලෙන කෙනෙක් විදිහට මේ මේ දැන් මේ ඔබතුමාලා පිළිබඳව තමයි අපි මේ කතා කරන්නේ. දැන් ඔබතුමාට පුළුවන් ඔබතුමාට දැනෙන දේ කියන්න. දැන් අපි මේ දේ තුල අපි මේ දකින දේ සහ අපිට කැමති දේ අපි හිතනවා. දැන් ඒ අතරේ මේ වෘත්තිය තුල නියැලෙන කෙනෙක් විදිහට ඔබ කොහොමද ඔබේ වෘත්තිය හඳුනාගන්නේ, හඳුනා දෙන්නේ අපිට? සමාජයේ පෙළගස්සලා තියෙන ආකාරයට බලුවොත් එහෙම අපේ තීරුත්තේ කියන එක තාත්තට පත් කරලා තියෙනවා. මේ පත් කරලා දෙද විශේෂයෙන්ම අපේ රටේ ඉන්න ප්‍රබෝධ විද්‍යාවත් අපේ තීරුත්තේ නෙමෙයි. සමස්ත කරේ වෘත්තිය වශයෙන් ගත්තොත්
වෘත්තීම තීරණ රටේ දරන්නේ මේ පාසලට පත් කළ දෙයක්. අපේ රටේ පත්කන රටේ පාලකයන් සා රටේ ඉන්න ප්‍රභූ පිරිසම මේ තීරණ රට වෘත්තීය පාසලට පත් කළ දෙයක්. එතකොට ඒගොල්ලන්ගේ ප්‍රාත්ම සහ පාස්තාලේ මේ හැම සඳහා උදපතම අපි කොහොම මේ දක්වන පත් කරන්නේ. ඒකට අපේ සමස්තලංක සමස්ත රටේම ගත්තොත් එම ඇක්සිඩන්ට්වලින් ගත්තොත් අපේ ගේහාන්තුරු ගත්තොත් එම මහිතන්නේ ඔහු ත්‍රිරෝධරත නැවතුම් ස්ථානයක සිටම තමයි අපිට කතා කළේ. ඉතින් පැයක කාලයක් බොහොම වේගයෙන් ගත වෙලා ගියා. කතා කරනවා නම් තව බොහෝ දේවල් තියෙනවා කතා කරන්න. අවසාන වශයෙන් මේ අපි බොහෝ දෙනෙක් මේ ත්‍රිරෝධරත කර්මාන්තේ නරක ගැන තමයි කතා කරන්නේ. නමුත් පහුගිය දවස්වල මම කියවපු එක කාරණයක් තමයි අපේ රටේ සර්ප දෂ්ටණයෙන් සිද්ධ වෙන මරණ අඩු කරන්න විශේෂයෙන් මේ ත්‍රිවිල් එක උපකාරී වෙලා තියෙනවා. ඒ විතරක් නෙමෙයි තවත් මේ බොහෝ මරණ අදිසි අනතුරු මරණ වගේ දේවල් අඩු කරන්න. ඔව්, ඒක ගැන ඔබ කොහොමද දකින්නේ? මීට වසර ගණනාවකට කලින් ඉන්දියන් එක්ස්ප්‍රෙස් එකේ දින අපි ලංකාව ගියා නෑනේ අපිව. හා හලු මේ ගම්වල හදිසි මරණ අනුපාතය අඩු වුණා කියලා තිරෝදර තියෙනවා. රයිට්? 2004 අතුර ජනාධිපති චන්ද්‍රිකා කුමාරතුංග මැතිණියගේ ආර්ථික විග්‍රහයේදී රටේ දියුණු එදා තිරෝදරතිය ගමට ගියේ ගැන විග්‍රහ වුණා. ඒ තමයි ඇගීමක් හම්බෙච්ච කාලේ. එතකොට මම කියන්නේ ත්‍රිරෝධරතයට හිමි යුතු වෘත්තීය ගරුත්වය, ත්‍රිරෝධරතෙන් ලබා ගන්නා සේවය, අර මැණික් ගල පය හැපුණට කණෙක් අහුල්ලා ගනියද කියන වගේ තවම නිසි ඵලදායි තරන්නේ. අපි මේ රටේ සියලුම පාර්ශවයන්ට උපරිම ඵලදායිතාවයේ එන ආකාරයෙන් ත්‍රිරෝධරතයේ කෙසේ විධිමත් කළ යුතුද, ප්‍රවර්ධනය කළ යුතුද කියන එක සම්බන්ධව ඉතාම පැහැදිලි විධිමත් ක්‍රමවේදයක් හදලා කොඩෙමකෝ සියලුම ත්‍රිරෝ සංගම් එකතු වෙලා තිරෝධර කර්මාන්තේ යහමගට ගෙනියන්නේ කොහොමද කියලා මාර්ගපදේශයක් අදලා දුන්නා. පදනම් ආයතනයේ ආචාර මහතුරුන්ගේ දැනුම ඇතුව 2003-2018 කියලා. හරි, 2015 ඇත්තෙම දැම්මේ අවුරු තුනක් ඇති කියලා 2018 දැන් එනවා කියලා. ඉඳා රටට කියන්නේ මේක අර සහෝදරෙක් කිව්වාගේ පාලකයෝ කියන්නේ එක්කෙනෙක් දෙන්නෙක් නෙමෙයි, මේක තමයි අපේ රටේ හැටි. සියල්ල කරලා තියෙන ඒගොල්ලෝ සූදානම් වෙනවා. බලාපොරොත්තු වෙනවා 2018 වසරේවත් අපිට මේ නියාමන කටයුතු වෙයි කියලා. ඔබලතුමාලට ඉතාම ඕනෑ කමින් කියනවා, තිරෝධ රතයේ තියෙන පාවිච්චි කරන කෙනා දන්නවා ඒකේ තියෙන අගය. තිරෝධ රත මගියා, ඍජුව පාවිච්චි කරන මගියා, විශේෂයෙන් කාන්තාවන්ට විශ්වාසවන්තව යන්න තියෙන කොච්චර කොහොමවත් ඒ කාන්තාව අපි දන්නවා අපිට රෑ 1-2 පිටරටින් නම් කතා කරලා කියනවා අපේ නෝනව අහවල් තැන්ට ගෙනියන්න කියලා මහත්තුරු. ඒ තරම් විශ්වාසයි, ඒකේ කිසි ගැටලුවක් නැව, ඒක එක්කෙනා චෝදනා කරලා ත්‍රිවිල් වල යන අය දන්නවා. හැබැයි ඉතින් හෝටලයට යන්න ඕන කෙනාව රෝහලට ගෙනියන්න බෑ ත්‍රිවිල් රියදුරාට. වැරදි කරන මිනිස්සු තෝරන්න ත්‍රිරෝධරයට බෑ. හරි, මේ වැරදි වැඩ කරන එකට මගිය ප්‍රමාණය කකුල් දෙකෙන් ගිහිල්ලා කරද්දි කකුල් කපන්නේ නෑනේ. බස් එකේ ගිහිල්ලා කඩ බස් කුඩු කරන්නේ නෑනේ. උදාහරණ දු හෙරොයින්. හෙරොයින් ගේන්නේ ත්‍රිවිල් එක නෙමෙයි, කිසිසේත්ම පිටරට යන්නේ නෑනේ. හැබැයි හෙරොයින් වලට තමයි චෝදනාව. මොකද්ද මේ පිටරටින් ගේ නෑ කවුරුත් නෑ, ලොකු මහතුරු කවුරුත් නෑ, හොරු ලොකු එක කවුරුත් නෑ, පොඩි එක ග්‍රෑම් එක හරි අර යන එකට අහු වෙනවා. වැරදි. අපි කියනවා ත්‍රිරෝධරතය ගමන යන පින්නතුනේ සැක සංකා නොගන්නේ, පවට බයයි පවකරණ ලංකාවම රකින්නේ කියන තේමාව වෘතිය රියදුරන් පිසා බිහිකරමක තේමාවෙන් සංවිධානය අපි ඔබතුමාලට කියනවා මේ රටේ ත්‍රිවිධ කර්මාන්තය යහපත් නිසා අපේ යුතුකම් අපි කරලා තියෙනවා, ඉදිරියටත් කරනවා. ඔව්, දැන් අපි මේ වැඩසටහනට ගීත තෝරද්දි අපි එක්තරා අභියෝගයකට මුහුණ දුන්නා. මේ ටැක්සි රියදුරන් ගැන ගීත තියෙනවා, බස් රියදුරන් ගැන ගීත තියෙනවා. නමුත් අපිට පහසුවෙන් හොයාගන්න බැරි වුණා මේ ලක්ෂ ගණනක් ඉදිරිය සිටින මේ කර්මාන්තය හා සම්බන්ධ ඔවුන්ගේ ජීවිතය පිළිබඳව ගායනා වෙන ගීත. නමුත් ඔබ මෙහෙට පැමිණියාට පස්සේ ඔබ අපට හඳුන්වා දුන්න ගීතයක් අපි හොයාගත්තා. ගීතේ මේ ගීතේ මොකක්ද? ඔබම නේද රචනා කළේ මේ ගීතේ? මේක මගේ සංකල්පේ රමුගුණ සිද්ධාර්ථ හාමුදුරුවෝ ලිව්වේ. ගායනා කළේ විශාරද එඩ්වඩ් ජයගොඩ මහත්තයා, එච්.එම්. ජයවර්ධන මහත්තයා මියුසික් කළේ. ඒ වගේම කියන්නේ චිත්‍රපටියක් ඇදුවා බුද්ධික ජයරත්නගෙන මහත්තයා, අපේ සම්පූර්ණ සහයෝගය ඇතුව පුතන්ඩියා කියලා. ඒවා ඉච්චර බැලිනා ඊ ප්‍රතිබන්ධක මේ සම්මාන වලට අඩු ගන්න බැලුවෙත් නැහැ කියලා කතාවක් කියලා තිබුණා විචාර මණ්ඩලේ. පුතන්ඩියා කියලා මම ඉල්ලීමක් කරන හැමෝටම වීඩියෝ එකක් හරි වරන් බලන්න. ත්‍රිවිල් කාර්යයේ එක පැත්තක් ලස්සනට තියෙනවා පුතන්ඩියා. ඒකේ දැම්ම පුතන්ඩියා අපේ එකෙක් කියලා. සංස්කෘතිය තියෙන මහත්වය. අපේ මේ සංස්කෘතිය තියෙන්නේ කොපමණ ගුණ කළා දුදුන නොවේ තියාපත්. ඒ තමයි අපේ රටේ සංස්කෘතිය. බොහොම රසවත් පැයක් අපි ගත කළේ නේෂ. අද අපිත් එක්ක මෙදිරිය හිටියේ සමස්ත ලංකා ත්‍රිරෝධ රත රියදුරන්ගේ වෘත්තීය සංගමේ සභාපති ලලිත් ධර්මසේකර විතානගේ මහත්මයා. බොහොම ස්තුතියි අද අපිත් එක්ක මේ වරක් ප්‍රමාණයක් දුනාට. ඔව්, මේ අර
හිතට දැනෙන දේවල් කතා කරන්න පුළුවන් තමන් ඒ අත්දැකීම මුහුණ දෙද්දී. ඒ නිසා අපි වෙනත් තුනු සාර ප්‍රභාගිරවල් වලට වඩා මේ අද සාර ප්‍රභාගිර මේ හෘදයාගමව කතා කරපු දවසක් බවට පත් වෙනවා. හරි, අපි එහෙනම් සමගනට වෙලාව හරි ලබන සිකුරාදාත් මෙවන් වුණු සාරවත් කතා බහකින් අපි මුණ ගැහෙමු. මෙහෙවීම මාධ්‍යවේදී අජිත් පෙරකුම් ජයසිංහගෙන්, අධීක්ෂණය චාන්දනී ද සිල්වා, පාලක වැඩසටහන් සුජීව හරිචන්ද්‍ර මහත්මයාගෙන්, ඒකම නිෂ්පාදන සහය ලබා දුන්නා නදීකා ජයසේකර, මම ඉනුෂාවී බැද්ද ප්‍රාර්ථනා කරනවා ඔබට ජීවිතේ වඩා සතුට දැනෙන සුබ අනාගතයක්.